ු වහන්සගේ නාමෙන් ආසිරි, අද ලස්සන දළසක් එච්චර වැහිවලාකුළුත් නෑ අව්වත් තියනවා හැබැයි ලාවට ඉති ම හිතුව උගල්ලාම්වෙේ ලියට එක්කරගෙනැවිල්ලා. අපේ මිදුල ඉඳං මේ සුන්දර පරිසරයක්ත් නරභ නරම්භ දෙවන් වහන්සේගේ වචනය ලසන කොටසක් අද ඉගෙන ගමූ කියලා. ඉතිං සුස් වහන්සේගේ නාමෙන් නොබට මම ආසිරි පතනවා අද අපි ගෙන ගන්ඩ යන්නේ, ඒ සව සහ යාකෝබ් ගැනයි ඒ දෙන්න ගැන ගොඩාක් උගන්නට තියෙනවා හැබැයි අද මම උත්පත්ති විසි පහට සීමමා කරගෙන විසි හයට සීමහ කරගෙන එතන තියන කතන්දර විතරක් මම අද ඔබට කියලදින්ඩ යනවා එනම් ඔබ බයිබලේ ලෑස්තිනං කරුණු සටහන් කරගඩ පොතක් පැන්සලක් හෙම ලැස්තිනං බයිබලෙත් ලෑස් නං අපි අමු පාඩමට කෞුද මේ ඒ සව් යකෝප් කියන්නේ අපි දන්න ඇදදනේ ඊසාක්ගේ පුත්තු දෙන්න නිබුල්ලෝ ඒ ගොල්ලෝ ආබ්‍රහම්ගේ මුණුපුරෝ දෙන්නේ ඉතින් ඒ දෙන්න හරි වැදගත්ම දෙන්නේ මොකද දෙවන් වහන්සේ ආබ්‍රහම්ව කතා කරලා තෝරලා ඉස්්‍රයිල්වරුන්ගේ පියා හැටියට ඔන්න පත්කරා ඊට පස්ස ආබ්‍රහම්ට අවුරුදු සීයක් වෙනකොට පුතෙක්ව දුන්නා ඒ පුතාගේ නම සක් ඊසක්්‍ය පුත්තු දෙන්නා තමයි ඒසාව සහ යාකෝප් ඒ දෙන්නට අමතරවයි ගොලන්ට ළමයි හිටියනෑ ඒසක්ටයි රෙබේකාටයි හැබැයි මේ ඒ සව් යාකෝප් කියන දෙන්න පිළිබන්ධව අපි දැන්න ගත්ත යුතු සමහර දේවල් තියෙනවා හරියටම අපි දන්න නැත්තං අපි මේ අය පිළිබඳව විශේෂයෙන්ම යකෝබ් පිළිබඳව අපි වැරදි වැට හීමකට ලක්වෙඩ ඉඩති තියෙනවා දෙයාගේ නමත් එච්චර හොඳ නමක් නෙවෙයින එයාගේ නම යාකොබ් යා කෝ කියලා හෙබ්‍ර භාෂාවෙන් කියන්න ඒ නමේ අර්ථ සැබෑ අර්ත ම පස්සේ කියලා දෙන්නම් ඒ අර්ථය නිකං අර රවට්ටනකා නිකං අර ප්‍රෝඩාකාරි එකඒ වගේ ඉතින් අපි බයිබනේ නිකන් කියවනකොට එක තිබෙන අභ්‍යන්තර දේවල් සංස්කෘතිකමය දේවල් දන්නඇතුව කියවන කොට අපත් ගොඩක් වෙලාවට හිතන්නේ පොරණං පොරගේ නමට හරි අන්ඩම ජීවත් වනා කියලා. ඇයි අයි අන්ඩිව රවට්ටලා කුළුදුුල් අයිතිය පවරගත්තලූ ඊට පස්ස අයි අට පියාගෙන් අන්ඩෝන නාශීර්වාදය පියගවරවට්ටලා මෙ අගත්තලූ ඉට පස්සේ යාට ගෑනු පෙත්තෙපොඩී. එච්චර හොඳ මුස්වෙක් නවේලු මොකදමැතකද රාකෙල්ට අදරේ කරලා රාකෙල් වෙනුවෙන් මා මන්ඩියලාබන්ට අවුරදු හතක් වැඩ කරලා. ඊට පස්සේ රාකෙල් වෙනුවෙන්. ලයාවයායට බන්දලා දීපු හම මදි මදි මට අරකිමයි ඕනෙ කියලා තව වුරුදු හතක් වැඩ කරලා රාකෙල්ව කසාද බැන්ඳ එතකොට ලේාව කසාද බැන්දා. රාකෙල්ව කසාද බැන්දා. ලයාගේ මෙහෙකාරත් එක්කත් දරුවු ඇති කර. රාකෙල්ගේ මෙහෙකාරිය එක් අත් දරුව ඇති කර. ඉතිං එකකට දරුවෝ ධතුනක් හැදවා මේ කාන්තාවන් හතර දෙනෙක් තුළින් දහතුනෙන් දොලොස් දෙනෙක්ම කොල්ලෝ ඒ පිරිමි දරුවන් පුත්තු තුළින් තමයි දෙව අන්හන්සේ ශ්‍රයිල් ගෝත්‍ර දොළහා නිර්මාණය කරේ ඒ අපේ පාඩමට අද අවශ්‍ය නැහැ ඉතිං ගැනු දර්ුවෙකුත් හිටියා ඉතිං ඒ වගේ අපි යකෝප ගැන බහෝ විට හිතන්නේ නිකං අර රිීනාත්මක පැත්තිං මොක දෙයාගේ නමාත ඒවාගේ හරි නෑ ඉති මොකටද දෙවන් වහන්සේ ඒ මනුෂ්‍යාව තේරුවේ කියලා එහෙම අපිට ප්‍රශ්න හටගන්න ඉතින් ඒහෙම හිතන බොහොක් ඉතුුවන් පොඩ්ඩක් නිවෙනවා ඒ ගොල්ලෝ කමන්නෑ කමන්න ඉතින් දෙවන් වහසේ ඒ වගේ මනුසෙක් ඇරගෙන නම වෙනස් කරලා චරිතෙත් වෙනස් කරානේ මොකද ශ්නායිල් කියලා නම තිබ්බනයේ මනුස්‍යයට කියලා පිහිතනවා හැරයි අද මම ඔබට පෙන්නන්ට යන්නේ සමහර පුදුමාකාර දේව අපි අපි දන්නවා ඒ සව් යාකෝප් දෙන්නා මේ නෙමුොල්ලෝ කියලා. ඒ දෙන්නයින් කවදාය කවදායිය කියන්න දැන් මම හනකොට ඔබ කියයි ඒ සව. හැමෝම දන්නවා ඒ සව් තමයි කියලා. ඇතකොට කුළුන්ගලා ඒ සව් දැමගේ ප්‍රශ්නය ඇතට ඇත්තටද. හරි අපි පාඩ මේ බලමුකෝ කොහොමද කියලා අද සමහර අරුම පුතුම දේවල් ම ඔබට කියලදින්ද යන අපි අන්ත බයිබලීට පෙටලගන්න මාත්්‍යක්ක උත්පත්ති විසි පහට විසි පහේ අපි ඊසක් ගැන බලනවා. ඔන්න විසි එකද අප කියවෝමුක ඊසක් තමාගේ භාරයාව වද බැවින් ඇ උදේශස්වාමීන් වහන්සට කන්නලෞ්ෙලේ මොකද ඊසක් අසාද බැඳීන කොට මයස හතලියයි. අවුදු විස්සක්ඒගොල්ලට දරුවෝ නෑ. ඒ නිසා. අප දන්නවානිවාාර්යෙන්ම රෙබේකා එකන ඊසාගේ ඊසක්ගේ භාර්ියාව වන්ද කියලා ඉතින් මෙයාද දෙවන් වහන්සට කන්නලාව කරනවාලු ස්වාමින්න් වහසේ හෝගේ කනලාවව පිළිගත්සේක ඔුගේ භහරයාාව වූ රෙබේකා ගර්බිනිව්වාය ඉති මම කාන්තිගේ බයිබල ඉල්ලගෙනාව ඒ එක කවරනම් මනන් මොකම තියෙනවා හරි දරුවෝද ඇගේ කුසෙහි එකට ඩැංග ෝය හගොල්ල හිතාන් දෙපා මේ මේ දෙන්න විතරයි මවකුසේ දැංඟලුවේ කියලා තනි දරුවෝත් දංගල නවානේ හිටපගමක් මේ ගැබිණ කාන්තාව කියන්නේෙ හගේ මගේ දරුවෝප පයිංගානෝ මට දංගලනකඒ කියන මූමන් දැනේ නවා කියලහෙම ඉතිං මේ කොල්ල දෙන්නෙක් නන්නේ ඉතිං ඒ දෙන්නා දඟලල තියනවා ඇතුලම මුං අරගැෙන තියනවා එක එලියට ඇවිල්ලත් පලිය ගැනිය තියෙන්නේ. එවිට මෙහෙම නම් මම මක්නිසා ජීවත්ත්‍රයම් දැයිකිීවායි තින් මේ බඩ ඇතුළේ අපිට බඩයක ඇත්ක මෙකොට හරට පණ පනුව බඩේ ඉන්නකොට උන් දංගලනකොටම අපිට එපා වෙනවා ඉතින් මේ දරුවෝ දෙන්නේෙක් මෙයාගේ බඩේ ඉඳගන දංගලනකොට ය ඉතිං ඒ එයට අමාරුයි තමන්නෑ. ස්වාමීන් වහන්සේගේ විචාරණ පිණිස ගියාය ඒවක්කම හරි එතකොට ස්වාමීන් වහන්සේ නුම්බේ. ජාති දෙකක් සිටිතිී සනඟ දෙවර්ගයක් නොබේ උදරෙන් බෙඩිිය නෝය එ සෙනඟක් අනික් සනඟට වඩා බලවත් වන්නේය වැඩිමලා බාලයාට මේ කරන්නේ ඇයි ඇට කීසේක දැම එතන වැඩිමලා කියන්නේ ඒ සවට කියන අපි දන්නා ඒ සවෝ යාකෝබට සේවය කරයි යාකෝබිකැන බාලය වැඩිමල්ලව වැඩිමලාව පාලනය කරයි කියන අනාගත වක්කය දැම් එතන දෙනවා. දැන් ඔය දෙන්නන් කවුද වැඩිමලා කෞද බාලයා ඔය දේවල් කව පොඩ්ඩකින් මම ඔබට කියලාදින්නංවා ඔගුල්ල හිතයි. ඒ ඒගේබොුණවද කියල දින්නට කියන අපි න්න . ඒ සසාන න්න වැට මේ දැනඋදම් යිබල පහැදිලි කියලා තියෙනවාන නික අපි ඔොක්කම දන්නවානේ ස්සල්ලම පලියටාවේ සහ් කියලා ඉතින් එ යැයියා. මේ සුරේෂ්ණිකං අමුතු ටෝක් ඩාන් එනවා කියලා. ොඩක්න්න ගොඩක්ින්ද අපි බලමකෝ ඔන්න ඊට පස්සේ ඇගේ වදන කාලය සම්පූර්ණ වූ කල බලව ඇගේ කුසෙහි දරු දෙදෙනෙක් වුවෝය. ප්‍රථමයා ඔන්න රත්තුුව සහමුලින්ම රෝමවස්ත්‍රයක් මෙන් රෝමවලින් වැසී බිහිවිය ඇතර අදටත් සහර දරුව ඉපදනෙකුට කොලන්ගේ ඇගේ ගොඩක් මයිල් තියෙනවනේ කෙස් තියනවා. එතකොට ඔුට ඒ සව් යන නාමේ තැබූය. ඒ සව් කියන නමේ තේරම මනාද මගේවෙන්න දේශනාවලත්මන් කියලා තියෙනවා. ඒ සව් කියන නමේ තේරුම අ මගේ මගේ ස්ටයිල්ලින් කියනවනම් මයිලා. මොකද අඟපුරහ මයිල්ලි ඒ නිසා මයිලා. ඒක ඉතින් ලස්සනට සුරේෂ් ස්ටයිල් එකෙන් නැතුව පාස්ටර් ටයිල් එකින් කියනවා නං ශරීරය පුරාරෝමය. ඇති තැනත්තා අ නමුත් අපි දන්නවා දැන් ඇයි යට ඒ සව් කියල කියන්නේ කෙගේ තනිකර මයිල් ගොඩක් තිබුණ නිසා. ඊට පස්සේ ඊට පසුව විසහයවෙනි පදය ඊට පසුව හුගේ සහෝදරණය බිහිවිය ඔහු වනාහි තමාගේ අතින් ඒ සවගේ විලුම්බ අල්වාගෙන සිටියේය ඔහුට යාකෝ්‍යාන නමතාබන ලද්දේය එතකොට ්‍රමාමතක තියාගන්න මිත්‍රවරුණ යහොව කියලා අපි හෙබ්‍ර භාෂාාවින් කියන්නේ රැබට ලිකාරයා ඉංග්‍රීසින් කියනවා සප්ලන්ට ඩිසීව කියලා ඒකම නෙවෙයි හැබ තම කොහමදන්නවාද ය කො කියන්නේ ලිබුව තදින් අල්ලන්න තදිින් කියන කොහමදන්නවා එක අර අදින්න වා වගේ දැක් දැදැ පොඩක් කල්පනනා කර බලන්න දැන් පලවෙෙනනි දරුවා ඔන්න ඉපදිනවා. ඒ දරුවවා එලියට යනකොට මේ මේගොල්ලො ඒ දරුාව එලියට ගන්නකොට අන්න කකුල්ල අල්ලගෙන ඒළඟ දරුවායි නවා එතකොට බොඩ්ඩක් කර අදිිනවා වගෙත් අදින් අල්ලනවා වගෙත්දී. ඒ නිසා තමයි එයාට ඒගොල්ලො යා කෝව් කියලා නම තිබ්බේ. ඉතින් කකුලෙන් අදිින්න එක. ඇත්තන් කකුල්ල අධන් අල්ලන එක ආදරයට කරන්න නැති දෙයක්න. එක ආදරයට කරන්නේ කකුලෙන් අධනවා කියන්න එක ප්‍රමණීය ප්‍රකාශනය අද නෑනේ කකු දැ දෙමලින් කියනවා. කාල වාීටන්ඩා කියලා දෙමළ තේරෙනය ඉන්නවාන? අපි කියනවානේ කාලා වාරිටන් කියනම කදන්නාද මූ කකුලෙෙන් මාව ඇද්ද එකන මාව රැවැට්ටවා. මට පොල්ල තිබ්බා මට ලනු දුන්නා. ඒව තම හිතකොට යාකෝ් කියන නමේ නියමතේරුම විලිම්බ අල්ලන්නා විලිම්බුව තදිින් අල්ලන්නා දෙන්න කියමකෝ නමුත් ඒක අපේ සරල වියවහාර සිංහල ශෛලෙන් කියනවනම් ලනු දෙනේකා පොල්ල තියනේකා රවට්ටනේකා හොරා 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 නෙදේ නමුතර හොරා ඒ වගේ කියන්න පුළුවන් දැවටිල්ලි කාරයක් එක චර ධනාත්මද නමක් නම් නෙවෙයිය හරි දැන් අපි කියෝගන යංකෝ එතකොට ඔන්න තියෙනවා ඔවුන් වැදු කල ඊසක් සැට අවුරුද්දක් වයස් සිටියය දැන් අපි දන්නවා ඊසක්්‍රබය එක දෙන්න කතාත බඳනකොට ඒසක්්‍ය වයස හත ලියයි ඒ සකෝ ඉපදනකොට ඊසක්්‍ය වයස ට එතකොට අපි පොඩ්ඩක් විසි පහය හත බලමුද විසි පහේ හත ආබ්‍රම් ගැන හෙම කියනවා ආබ්‍රහම් ජීවත්ත සිටේ ඔහුගේ ජීවිතය අවුරුදු ගණන නම් එක සිය සැත්ත පස් අවුරුද්දකි එතකොට ආබ්‍රහම් මැරුණේ වයස එකසිය හැත්ත පහේ ද සාරා මේ කතාවේ සාරනෑ ඇයි සාර එයාට අවුරුදු එක්සි විසි හතක් තියද මැරුණා. එයා මැරුණයිම් පස්සෙ තමයි ඊසක් කසාදම බැන්දේ. එනිසා මෙතන සාරානෑ සීන්නකේ හැබැයි ආබ්‍රහම් සීන්න්නගෙන නැද්ද ඉන්නවා දැන් ආබ්‍රහම්්ට ඊසක් ඉප දෙනකොට ආබ්‍රහම්් මයස කියද සීයයි එක අපි දන්නවානේ එතකොට ආබ්‍රහම් කසාද මනනකොට ආබ්‍රහ්ට මයස කියද එකසිය හතලියයි හරිේ ඊසක් අවුරදු හතලියෙන් බැන්ඳනම් ආබ්‍රහම්යේ ඊසක්ව වැදුවනම් ආබ්‍රහම්ට එකසය හතලියයි ඊසක් බඳිනකොට දැන් ඒසක්ට දරෝ දෙන්න එප දෙනකුට ඊසක්ට වයස හැටයි නං ආබ්‍රහම්ට වයස හැටයි. එතකොට ආබ්‍රහම් මැරුණේ වයස එකසිය හැත්ත පහේ නං ආ්‍රහම් මැරෙනකොට මේ කොල්ලො දෙන්නට ඒ සෞුට සහයාකෝප්ට වයස පහලවයි. එහෙමනං ආබ්‍රහම් සීයා මේ කොල්ලොත් දෙන්නව තමන් එකතියාගෙන නලොව නලව අරසීයලා මුණුපුරන්ට දෙන ඒ සියලුම පහසුකංසෙල්ලන්, ඒවා සේරම ආබ්‍රහම් මේ දෙන්නට දීලා නැතුව ඇතිද. ය මේක බලාගෙන ඉන්න සයල. ඔගලන්ට මුණපුරන් මිනිපිරියන් ඉන්න සීයලා. දන්නවද මේ ඉංග්‍රීසි කියනවා ග පග Natural කියලා. එක මේ ආච්චම්මලා සියලා ඒගොල්ගේ මුණුපුරන් මිනිපිරියන් සමග. ස්වභාවික සන්ධානකරුවන්ලු ඒගොල්ල එකට එකන ගොල්ලව මේ එකතු කරන්ඩ කිසිම දඟලන්ඩ ඔන්න දැන් සමහර තාත්තලා ඒගොල්ලන්ගේ දරුවෝ එක එච්චර කිට්ටු නෑ. සහර තාතල ගොල්ගේ දරුව එක එච්චර කිටුනෑ. උන් ඒ උනාට ඒ දරුවන්ගේ දරුවන් එක ගොල ඉබේීම කිට්ටුවේෙනවා ඔහ ඒකම ස් ස්වභාවික ලක්ෂණයක් ඔය අතරම් පතරින්යට පටහැනිි ේව ලොගොලෝ ද කියනවා ඇති නමුත් මම සමස්තයෙන් දත්තනම් මම කියන්නේ සාමාන්‍යෙන් ඕක තමා වෙන්නේ ැ ඇයි මේක මං කියන්නේන්න නිදන්නවාද ආබ්‍රම් කියන්නේ කවුද හැදහිල්ලපියා එතකොට ආබ්‍රහම්ට ඊස්‍ය දරුවන්ව දකිනකොට මොන තරං ප්‍රීතියක් එන්න ඇති ද පොට අහිතල බලන්න්න ැ ඕ ආබ්‍රහම්ට ඉශ්මයිල් කියන පුපුතිකුත් හිටියා ඒ එයා හග්ගර් සමඟ එයාව එලවල දැම්මට සම්බන්ධතාවය සහමුලින්ම නැතිකර ගත්ති නෑන කොහම අපි දන්නේ මතකද මේ ආබ්‍රහම මැරෙනවා නේද දැන් ොහොම කියවනොට ඔොල බලන්න පුලුවන් ආ්‍රහම් මරෙනකොට ආබ්‍රහම්ව ඊසක් සහ මේ අකවද ඉස්්මයිල් බලන්ට නවවෙනි පද විසි පහහි නවේ බලන්නකු ඔගේ පුතරෝ ඊසක්ද ඉස්්මයිල්ද මම්රේ ඉදි්‍රියයෙහි හිතිය ශ්‍රහර්ග පුත්‍ර වූ එපරෝන්ගේ කෙතෙහි මක්වෙලා ගවාවෙෙහි ඔහු තැන් පත් කළෝයෝ එතකොට ආබ්‍රහම් මැරෙනකොට ආගර්ග පුතා ඉශ්මයලුත් ඇවිල්ලා ඊසක් එක එකතු වෙලා. අබ්‍රහම තැන් පත් කරඩ නං මොකකරි සම්බධතාවයක් ඒ අතර ඒ අය අතර තියෙන් නැති ඒක පැත්තකින් තියමකෝ කසේ වෙතාත් ආබ්‍රහම් දන්නවානේ මගේ පොරොන්දු පුතාමේ ඊසක් කියලා. අ්‍රහමට පොත් දෙවන්හසේකිවේ බොට ම දරුවිදදිෙනවා සාර තුලින් ඔම දරුවක් ම දන ත්ති දහට කියියොත් ඒකේ සාරාට මම දර්වෙද්දිනවා කියලා දෙවන්න වහන්සේ පොරොන්දු වෙලා නේ ඒසක්ව දුන්නේ. එතකොට දවන් වහන්ස අබ්‍රහමට දීල තිබ්බන පොරොන්දු අහන්සේ තරු බලපං. එතකොට මුදේ වැල්ල බලපං මේ වගේ උඹේ පරම්පරාව මම බෝකරනවා මේ ලෝකෙ කියලා කිව්වන්නේේ ඒ සේරම කරණඩයන්නේ කවුරු තුළින්ද. එයාගම සහයාගේ භාරියාව ඔය දෙන්නට ඉපදෙන්ඩ යන දරුව තුළින්න්නේ ඒ කවුද ඊසක්. එනිසා ඉස්්මයිල්ට දරුවෝකීයක් හිටියද. ඊට පන්සෙකේ තූරා එක්ක ආබ්‍රහම් කසාද බැඳලා තව දරුවෝ කියයක් හිියද ඒ ගොල්න්ට ොනමොන දරුව හිටිය කියන එක. ර පොරොන්දුවට අදාලනෑ. එනිසා. ආ්‍රහ පවා අවුරුදු විස්සක් දුකෙන් පෙි පෙළි ඉඩ ඇති මෙ මගේ පුතාට දරු සපපතක් ලැබේ ඩෑන කියලා. මන්දන්න බයිබෙල කියවල නෑ කියලා නෑ අබ්‍රහමේ පිළිබඳව යාාඥා කර කියලා ඇතිේ ම හිතනව යාඥා කර ඇති කියලා මොකද ඊසක් අන්නලාව කරාලු ඒකද දෙ වන්හන්සේ හලා රබේක වන්ද භාව නැති කර දරු දුන්නනලු ම හිතන්න බ්‍රහම් පවාව යාඥ්‍ය කරලා ඇති ොකද මොනතරන් අනිත් ාරියාව තුනින් දර හිතිත්. ඊසක්ට දරුවෝ එන මෙයා බලන්ඩ ආසාවිලා ඇති මම හිතන්නේ මම හිතන්නේ. එයා දිවන් වහන්සිට කියලත් ඇති ස්වාමිනේ ම මැරෙන්ඩ කලින් මගේ පුතාට උහන්ේ දෙන්න දරුවන් මං දැකල මැරෙන්න්ඩ උදවකරන්ඩ කියලා. මොකද ආබ්‍රහම් දන්නවා දෙවන් වහසේ පොදුව ඉෂ් කනවා කියලා. කවදහර ඊසක්ට දරුවවා හම්බෙන්ඩ ඕනේ ඒත් පුත්තු හම්බෙන්්ඩ ඕනේ. ඒක අබ්‍රහම් දන්නවා. නමුත් මනුෂ්‍ය කැටියට. එතුමා ආසා කරලා ඇති. මගේ පුතන්ඩිට ලැබෙන දරුවන් ම බලල මැරෙන්ඩෝනි කියලා. එතකොට අවුදු විස්සක් වඳ වෙලා හිටපු රෙබියකට. ඔන්න පුත්තු දෙන්නේෙ කම්බුනානම්. හිතල බලන්ඩ ආබ්‍රහම් මන්න තරං ආදරයෙන් ප්‍රීතියෙන් ඒ දරුව දෙන්නාව. මේ ඇති දැඩි කරන්න්න ඒයාගේ දායකත්වවෙ දෙෙන්න්නට ඇත්ත කිය. ඉති ම හිතන නොම හිත නවා. චූටි කාල හිදං. මේ ඊසක් රෙබේකා දෙන්නට වඩා. ආබ්‍රහම් මේ කොළු පැටවු දෙන්න වැරගෙන එකෙක් මේ ඔ කකුලේ අනිතකව මේ කකුලේ ඉඳවලා ඒගොලන්ට කතා කියලා ඉතිං අතටත් දරුවන්ට ආසයින ච්්‍ය අම්මලගෙන් සියලගෙන් කතාහන්ඩ පරණ කතා ඉතිං ආබ්‍රහම් කතා කියයන් දැති. ඉතිං ආබ්‍රහම එයායට ස්පයිඩමන් බැට්මන් ම සුපමෑන් ඒ ඒ කතා කියන්න විදික් න මොකද කාලෙ කතා තිබේ නෑම ඉතින් ආබ්‍රහම්ගේ කතාාව මශෝ කතාවක් නෑ ඉතින් අබ්‍රහම් මේ දෙන්නට මොන මොන කතා කියන්න ඇතිද. තමාගේ පලවෙනි ගම ගැන බාබිලෝනය ගැන ඌර් කල්දයාවෙේ තිබෙන ඒ ඌර් ගැන කියලා නැතුව ඇතිද. එයාගේ තාත්ත තේරා ගැන එයාගේ සහෝදරයෝ ගැන ආරන් ගැන එතකොට අනිත් සහුදරයන් ගැන ඔල්ලොෝත් ගැන හෙම කියලා නැතුව ඇතිද. ඉතින් එඒයාගේ ගමන් ගැන එයා කියලා නැතුව ඇතිද. ආරන්ගිය ඒවා එතකොට ඊජිපතුවට ගියවා අනික දෙවියන් වහන්සේ ගැන කියලා දීලා නැතුව ඇතිද. ආබ්‍රහම් යන්නේ පුතුම භක්තිවන්තේ ඇදැහිල්ල පියා. එයාගම මුුණුපුරො දෙන්නට දෙවන් වහන්සේ ගැන දෙවන් වහසේ පොරොන්දු ගැන දෙවන් වහන්සේගේ චරිත ගුණාංග ගැන දෙවියන් වහන්සේ කොහොමද එයාට දරුනැති එයාට දරුවෙක් දුන්නේ මොල තාත්තා ං අයිප දෙනකොට මට වයස සීයි බංයි කියල හෙම කියලා ඇති නේ එතකොට අවුරුදු පහලවක් ආබ්‍රහම් එක් ගැවසුණු දරුවෝ දෙන්න හොම ඉදල තිීන් ෝනද දෙවියන් වහන්සේතුළ දැන් සාමාන්්‍යෙන් පොඩඩි දරුවෝ පොඩ්ඩි කාලේ ඒගොල්ලන් තුලට යනෙ ඒවා. ඒවා පවතිනවානේ නේද ැ අවුරුදු පහලව කියන්නේ හොඳ වයසක් ඉතිං නම හිතන්න අවුරදු තුන්න හතර දැන් අද කාලේ දරෝ අවරුදු දෙෙ හමාරම මොන්ටවසුටියයනවා. අවුරදු තුනේ අරමකද කින්ඩ ගාටන් යනවන. එතකොට අවෞරුදු තුනය ඉදලා අවුරුදු පහලව කියන්නේ අර කොළු වයසන ඒ අවුරුදු දොලහකැ නිගොල්ලන්ට හොඳට තේරුම් ගණ්ඩ පුළුවන් අවුරුදු දොළහ ඒගොල්ලු ආබ්‍රහම් සීයත් එක්ක ඉඳල්ලා තිබෙනව නං. ඉගොල්න්ට මොන්න තරන් දෙවියන් වහන්සේ ගැන දෙවන්හසගේ පොරොන්දු ගැන දන්න ඇති ගොඩක් හිතල බලන්න ඔන්න ඕක හිතා ගන්න ඊට පස්ස අපි කතා හට බහිමුෝ. එතකොට මේ කොල්ලො දෙන්නට වහස පහලවයි මේ ආබ්‍රහම් මැරෙනකොට. දැම් බලමු විසි හත්වෙනි පදය. ඒ සව් හපන් දඩයක් කාරයෙක්ව වනේ මනුෂ්‍යෙක්ව සිටියේය. . යාකෝප් කූඩාරම්වල වසන නිශ්චල මනුෂ්‍යයෙක් විය. ඊසක් ඒ සව්ට ආදර වුුණේය. මක්ටිනිසාද හුව ඒ සව්ගේ මුවෝමස්කය ඇයි ලොකපුතාට ආදරය දන්නද මේ. මෝ මස් දෙන දඩ මස්ගේ නොමු දඩ මස්කණ්ඩා ආසයිසක්ට ඒත් රෙබේකා යාකොප්ට ආදරය වුණයි මේ ගැන පොඩි දේවල්ට එකක් මං කියයන් මේ කවරයමට එපා අගඩ දැන් ලෝකයේ දෘෂ්ටිකෝනයෙන් බැලුවත් ඒ සව් වගේ චරිතයකට මිනිස්සු ප්‍රිය කරයිද යකෝබ් වගේ චරිතයකට මිනිස්සු ප්‍රිය කරයිද මේ වැඩිසටහන බාලන අය අතර අම්මල තාත්තල ඉන්නවා සියලා චිල ඉන්නවා කලා නංගිලා ඉන්නවා අයල මල්ලිල ඉන්නවා ස්වාන් පෘෂන් භාරයාව ඉන්නවා පොඩි ළම ඉන්නවා ද ම පොදුවෙන් ඔබගෙන අහන්නේ දැන් ඔබ සාමාන්‍යෙන් ඔබගේ පවුලේ පිරිමි කොල්ලෙක්කින්නවා කියන්නකු. ඒ කොල්ල ඒ සව් වගේ ඉන්නවට කැමතිද යකෝප් වගේ ඉන්නවට කැමතිද. ම වෙනස පෙන්න්නන්න. ඒ ස් සහ යකෝප් දෙන්නගේ ඇඟ ගෑන බල ඇඟ ෑන බල ඒ සව් එප දෙනකොටම සුදුඉ කියල කියලා තියෙනවානේ බයිබල යකෝප් සුදු විද කළු විද කියලා කියලා නෑ හැඩයි ඒ සව් සුදු වි කියල කියලා තියෙනවානි අප කියවල බැලවන එහෙම නං ඔය දෙන්නයින් පොඩ්ඩ පාටට හිටියේ ඒ සව්. ඉති හේ ෙඩෙත් අද ගොඩක් තියෙනවානේ සමහරට කළුවාය ආසයි වනාට බොෝ ආයට ආසයි සුදු අය දැන් කෙල්ලෝ සුදු කෙල්ලො තව සුදුවෙඩ ෆෑරෑන් ල්ලි ගාන. ඒ මතුුවට කොල් ලොත් සුදුවෙඩ ෆෑරෑන් හැම් සැන්සම් ගාන. ඔවුද නැද්ද. ඇයිඒ සුදුවෙඩ ඉතිං සුදු කෙල්ලොත් තව සුදු වඩ ගානවනං සුදුකොල්ලොත් තව සුදුුවඩ ගාන අනං ඒක මොනද ෆෑරන් ල්ලි කොම්පනිය ඔච්චර දියුණුවඩ හේතුව ඔමනිසුට සුදුවෙඩ සනිසා ෆයා කියන්නේ සුදු එතුකොට. ඒසාව් ්‍යකෝප් දෙන්නයින් පොඩ්ඩක් පාටට සුදුවට හිටිය ඒ සව් එතකට ඒ පැත්තෙන් ලකුණු ලැවෙන්නේ ඒසාව්ට් අනික ඉදිගේ ඇඟ අපි බැලුවොත් ඒ සව් මොනවගේ මනුස්සේද්ද කැලේට ගිහින් දටයං කරන මනුස්සෙකති ඒවාගේ මනුසයා යාලෝ සට්ික් එම හින්ද ඇතිමකො ම දැංග වේශණ කරලා බලපයකෙන් මට තේරුුණේ යාට සමවයස යාලෝ හිට නමුත් යාලෝක කියන්නේ සමර්විට එයාගේ ළඟ වැඩකරන මිනිස්සුන්ගෙන්ම තරුණ පිරිසඒවගේම වැඩකරන වැඩකාරයන්ගේ වැඩකාරීන්ගේ පුතු ඒවගේ සෙට්ට එකක් එක් තමනන් කැලේට යන්නේ. මේ වනේ ගිහිල්ල ඒගොල දඩයන් කරන්න මුොද ගොල ජීවත්වන පරිසිරේ මදන්නවානේ ෙල්ලුද වගේ ෙේ ෙල්ලූටන මේ අප ල්ලූර මෙ තන්ටේවා මෙත මෙතන්ටේන මෙතැන් ටේනවල්ලූරු ඉතින් මෙතන දඩයන් කරන්න අපි කැලයක් හොයාගෙනන් ඩඩන සත්තුව එනවා මේ හරරි හැමතැනම ගැසිෙනවා ස්ශ්‍රයිල් ෙම නෙව ස්්‍රයිල් වල ඔගොල්ලු දඩයන් කරඩනං ඒ ඒ තැන් වලට යන්ඩෝනි කැලේ ගීන් කූඩාරන් තනාගෙන ගස් සුඩ් මෙම ට්‍රී හෞසස් වගේ ඔයේ ගෙවල් හදාගෙන ඔගොලො සතියක් දෙකක් ඉන්දාලා සත්තු මරලා ඒවා එතකොටේ මරපු සත්තු තවතාව මරන්ඩ ඔන්න මරපෙවුන්ග ඒ සුද්ද කරලා පදන් කරලා නරක් වන්නඇ ඒකා ්‍රජ්ජනමන තිබි නෑ ඔය දඩයන් කරනවා කියන්නේ මිකං හිතන්ඩපා ඒ සව් මේ අර කෝමගේ දුන්න අම මගේ දුන්න දක්දේ පල්ලි හම ත්තේ නෑනෙදිය කියලා දුන්න ඇරගන්න ඒතාල් දෙක තුනක් ඇරගෙන ගෙර පිට පස යන්න කැලේට ගිල්ලා මුකොට කියයල ඇවිල්ල එහෙම නේදේ මෙන්න මෙහමයි සින්නේ එක ඒ සව් එගේ යාලුව සෙට්ටකත් එක්ක එයා යනවා දුුණු හඇරගෙන ඉතා ලැරගෙන පිහි ඇරගෙන. එතකොට මේ මේ කූඩාරං හදන්ඩ අවශ්‍ය දේවල් ඇරගෙන ඒගොල්ලො අස්පයා පිට හෙම ඒගොල්ල යන්නේ කැලේට. හිිල්ලා යම් ස්ථානයක් තෝරගෙන එතන්ට වෙලා ලැවගිනි හෙම ගාගෙන ඒගොල්ලො රෑ තිස්සේ බලලා රෑට තම ගොඩක් සත්ව එලියට එන්නේ. එතකොට දඩයන් කරලා ඒ දඩ මස්ම ඒගොල් එතනින් පුච්චගෙන උයාගෙන කාලා. ඉතිං ඉට පසක හොමර දැන් ඒ සව ගෙදරින් ගියා කියන්නේ කොල්ලොප්ත එක්ක දඩයන් කරන්න කව ද හිත දන්න සැතියකෙන් එන්න පුුවන් සති දෙේකෙන්ෙන්න්න පුුවන් සති දෙහෙකට වැඩිය න ඒගොල්ලො කාල ගන්න නෑ ඒගොල්න ච එගොල්ල එන්න කොට කෑ ගාගැෙන විසිල් ගාගෙන දන්නව පරමුණ මුුණේවා අබුණනාද කියලා හෙම එහම එන්නේ. ඉතින් එහෙම අපපුහාම, ඒ ඔොන්ද මස් අර දිිකංර මේගොල්යො කැලේද ඒවා උයන රහට උයලා ඊසක්ට දෙනකොට ඒසක්ට නිකං ඇයි එයාර ගෙදර කෑමම කාල කාලා මේ මන්දල්න උගල තාසයි දෙකලා මටන ආසයි දඩ මස්කන්ඩ මේ ලඟද සතයකොට දුන්නගේ ඉල් දට කෑි ති දඩමස් කන්ඩ මට තාසයි ඔබටත් තාසයි මේ ඇත්ත ඉන්න ගොඩක් සත්තුවල්ලු රන්න්නවා කුළු හරුවක් ගින්නවා එක ක කියෙවු ඉන්න ොහොම හරි මේ ඊසක් ඒ සවට අදරේ කරන්ඩ ආසා කරන්ඩ එක ලොක හේතුවත් හම එබයිපලි කියල ෙනය දඩ මස්කෑව කියලා. එතකොට දැන් ඒ වගේ කැලේට යන අස්වය අපිට නැගලා කැලේට යනකොට ඒ අස්පය අපිට ඉනම් දුණු ඊතල් පාවිච්චි කරලා හෙල්ල පාවිච්චි කරලා වගේ කඩවාසම් ඉලන්ධාරයකුගේ ඇඟ කොහොමද තියන හිතල බලන්න. මෙනිගේ මස්සල් නියමට තියනව ඇති මෙතන්න සිික්ස් පක් තියනව ඇති ඉතින් ඒයාගේ ඇඟයි ගෙදරටම වෙලා මමීස් බෝයි වගේ ඉන්න යාකෝප්ගේ ඇඟයි බලනකොට මිනිස් ලකුණු දෙන්නේ ඒසාෝට කලින්මනාදකිවේ පාට ඒසාට එකක් සුදුයි එතකොට ඒකට ඒසාාවෝට ලකුණු එතකොට දැ ඇඟ බැලුවොත් ඇගේ තියෙන අර ශක්තිය ලස්සන ඒකටත් ඒ සෝට ලකුණු දැ සාමන්්‍යෙන් ජෑනු ළමයි කෙල්ලෝ පිරිිමික්ව බලනකොට ඒගොල්ල මේවත් මේවටත් වැටෙනවනේ ැ ඒකන කොල්ලෝ දැන් ජිම්ගානයන්නේ ඔය හැම හන්දිවලම හැම ටව්මකම නගරෙකම දැන් ගංන්නස්සේ දැන් ජිම්මැවිල්ල තියෙන සමහරුුණන් හැත්තටම ඒ ගොල්ලන්ගේ ශරීර සෞ්‍ය නිසා ව්‍යයන් කරන්න්න යනවා නැත්තුව නෙවෙයි. හැබැයි ගොඩ දෙනෙක් යන්නේ ඇඟ හදාගෙන ඇඟ පෙන්නඩ. එතකොට ය ජිම්වල මාරමාරදේවල් වෙනවා. ජිම්වල ලව් ඇති වෙනවා ඒ එක්ක මැතිනෙ කොම දන් අදා ආකාර්ශණය මොකද ය ජිම්වලට ගියාව දැන් ජිම්කට ගියාම අර කොල්ලො වෙයිස් කරනයවුන් අරමක්ෂ සයිස් කරනයු ගොල බලනකොට අම්මා ඒගොල්ඩු. හොන්ඳට ඇග තියන් ඉන්න අඉතින් අර කොල්ලෙකොට හඳ මසල් පාරක්කෙම තියෙනවා කිවන කොට නිකං කෙල්ලෝ වශී වෙනවා ඇම කෙල්ලෙක් මනවේ ගොඩක් කෙල්ල වශි වෙනවා. ඉතිං ඒ සෝ වගේ චරිතයක් ඒ වගේ මිනිස්සුන් විශේෂෙන්ම කෙල්ලං ආකර්ශණය කරපු චරිීතයක්. හතුට එයාාව බලන කට්ටයා ඟ එයාගේ ම ලියා කොබ් දැක්කනං කවුෘතය ආදිය බලන්නේ නෑ. ඇයිඒයාගග නිකං අර නෝමල් ලැඟ ඇ එයාට මාසල් එහෙම මොනවත් නෑ. එක්චරම නිකං මේ නිකං නෝන්ජල් පොරක් නැබේ හොට හගන්ඩ ම කියන්න. යාකෝබ නන් ල් ොරක් කියලා යාකෝබුත් හොඳ වැඩකාරයෙක් තමයි හැබැයි යකෝප්සාහ ඒ සව් දෙන්නගේ ඇඟ බැලුවොත් ඒ දෙන්නග ඒසා වගේ ඇඟ තමා හොඳ ශක්තිමත් පුෂ්ටිමත්ව තිබ්බා. දැන් වැද්දගත්ම තුන්වෙනි කාරණාව මං කියන්නකෝ. මෙතන තමා ලොකුම ප්‍රශ්නය තියෙන්න්නේ. ඒසාහෝ මේ වගේ සෙල්ලංවලටයි ඔය මේ දේවල් වලටයි මනෝවිද්‍යාවේ ඒසාාව වගේ මනුස්සයකට මනෝවිද්‍යාවේ අපි කියන්න හෙටරෝසිීගස් ක්ට්‍රෝවර්ටිස්ටික් පර්ස්නලිටි කියලා. යාකෝබ් වගේ පුද්ගලෙකුට අපි කියන්න හොමෝසිීගස් ඉන්ට්‍රෝර්ටිස්ටික් පර්ස්නලිට කියලා. දවට අමතරවති යනවා. හටෝසිීගස්. ඉන්ට්‍රෝවර්ටිස්ටික් කියල එක තියන එතකො හෝසිීග ක් ්‍රෝර්ට ස්ටික් කියලතින ඒවා දඟගලන්ටි ප කවුහ මන විද්‍යාව දන්න කටය න ගලන් තිර මක්ද කියන්න කියලා. හැබැයි ඒ සෝ ඒසාෝ කියන්නේ හටරෝසිීගස් එක්ස්ට්‍රෝවර්ටස්ටික් පර්ස්නලටි යකෝබ් කියන්නේ හොමෝසිීගස් ඉන්ටරෝවර්ටිස්ටික් පර්ස්නලටි නි දෙදන්නට ගැලපෙ හෙම දෙෙන්න හිට අන ඒගොලට ගැලපෙන අය මල්ල උනත්තුම් රගන්න ඒක අපි දකින්නේ මේ දන්න ඒ අටත් අරගන්නන්නේ යකෝබ්ගේ පරම්පරාවයි ඒසාවගේ පරම්පරාවයි අදටත් ඇරගන්නවා ඉතින් ඒක එහෙමයි මෙතන තියන ප්‍රශ්නය මන අදන්නවාද වගකීම පැත්ති ආත්මික පැත්තිං ඔය දෙන්න කවුද ශක්තිමත්ව හිටියේ ආත්මික පැත්තෙන් අපි අනිවාරෙන්ම දන්න ඒසාෝ රින ඉවරයි ඒසාාවට කිසි ආත්මික අත්වයක් තිබුණෙ නෑ. හොඩ්ඩ හරි දෙවියන් වහන්සෙත්තෙක්ක පොරකාලා හරි හොඳින් බැරිනක් නරකින් හරි දෙවියන් වහන්සෙත් එෙක් ලැදිවහිට මනුසය යකෝ. හැබැයි වගකීම කියන එකක් තියෙනවා ඒක දැම්බලට කවද ේදන්න නිකමනිකක් නිමුොල්ලොනේවෙනි මණනිකං කොල්ලොනේ මේ ගොල්ලෝ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්ේ ආබ්‍රහම්ට දීපු පොරොන්දුව ගෙන අන්ඩ ඕන මිනිස්සු. එකන්න දෙවහස ආබ්‍රහමට කිව්වන උඹේ වංශය මම ලෝකයේ තෝරගත්තා මගේ විශේෂ වංශය හැටියට එතකොට ආබ්‍රහම්ගේ පුතා ඊසක් ඊසක්ගේ කුළුදුුලා කවද ම පස්සෙ කියල දෙන්න ඇත්ත කුළුඳුලා කව්ද කියලා නොත් කුඳුලා කවුද ඒසා වනේ හරි. ඒමන ඒසාහෝ දන් නැද්ද මගේ වග ලොක වගකීමක් කියලා මොන පැත්තෙන්ද ඊසාක්ට වත්කම තිබුණන්ේ අප කියට බැරි තරන් වත්කම තිබ ච්චරට පොහොසත් මොකද ආබ්‍රහම් නිකම්ම පොහොසති භාබිලො ොල ඉන්න කාලෙම පොහොසති ආරන්වලට ගල්ල තවටව පොහොසත් වනා ඒට පස් ආපහු ඊජිප්ටොට ගන මකද මිසරයට ගී ඒදී අර පාරාවෝ සාරාවත් බාපව්දීලා අබ්‍රහ්ම යවනකොට තව තවතාව මේ සත්තු එම දීලා ආවේ එතකොට ආබ්‍රහන් නිකම්ම තනවතේ ඉතිං එයාගේ සියලු වත්කම් ඊසක්ටනය ආවෙේ එතකොට දැන් ඊසක්ගේ සියලු වත්කම් යඩයන්නේ කාටද ඒ සවට දැන්ෙ ගොලන්ගේ සංස්කෘතියට අනුව ඒසායා කෝබ් කියන දරු දෙන්නෙක් උන්න පලියට ඒ වත්කම දෙක බෙල දින්නේ මේ උඹේ කොට බන් මේ උඹේ කොටස කියෙල ෙමනෙවේ. කුළුන්දුලාට තමයි මුළු වත්කමම අයිතිවෙන්නේ. එතකොට ඒසාවට තමයි නිලවශයෙන් ඊසක්ගේ සියලුම වස්තුූ වත්කම් අයිති වෙන්නේ. ඊසක්ගේ නායකත්වය යටති තයි එක ඒසාාවගේ නායකත්වේ තමයි ඊසක්ට පස්සේ රෙබේකා යාකෝප් ඒ ගොල්ලොත් ඉන්ඩෝන. ඒ නිසා? ඒසාෝටත් වගකීමක් තිබ්බා අපේ වත්කම මොකක්ද කියලා දැනගණඩ අපිට කොච්චර ඉඩකඩන් තියනවාද අපිට කොච්චර සත්තු සම්පත්තියනවද. අපිට කොච්චර වැඩකාරීෙන් වැඩකාරීෙන් ඉන්නවද ඒ දේවල් සියල්ල දැනගණ්ඩ ඕන පුද්ගලයා යා කොබ් නෙවෙයි ඒ සහෝ. ඒසාහෝ ඒ සියලුම දේවල් තාත්ට ඉන්දැද ඉන්දැද්දිම පරිපාලනය කරන්නට පටන් අරෙන තින්න ඕන ඒ සාවගේ වගකම මොනවා දන්නවාද. ඊසක් එක්ක කුඹරටන් කුම්රට යන්ඩුවනේ යායටනං යායට අන්්ඩුවනේ. මේ බැටලුව බලාන්න ගන්න තැනට අන්්ඩෝනේ. ගවයෝ හරක් අනිත් සත්තු උටුෝ මේ තැන්වට අන්්ඩෝනේ වැඩකාරීෙන් වැඩකාරී හරියට වැඩ කරවාද කිය බලන්ඩෝනේ. ගනම් බල අන්්ඩෝනේ අදායම මොනවාද වියදම මොනවාද කවරු හරි ොකං කරනවාද මොවාද කින්ද මන්ද. ඒ සියලුමදේවල්? රි පාලනය කරලා තියන්ඩෝන කවුද ඒ සවෝ දැ මම ඔබග අහන ප්‍රශ්නය එහෙම ඉච්චර ලොකු වගකීමක් තියන මනුස්සයකුට කොහෙද වෙලාව දඩයක් කාරයෙක්විඩ එය වනේ මනුෂ්‍යයෙක් වගේ දඩයක් කාරයෙක්උනාාලු ද මෙමයි මමත් දඩය මේ යනවා මංගවත් දඩයන් කරන්න දේවල් තියනවා. හ රටවල්වට යනකොට ොකලොක ඒ ඇරගෙන මං යනවා දඩයන් කරන්න. විශේෂ ඇමරිකාවට මංගියොත් පන ලොකු ලංකාවේ අපි්‍ර පාවිච්චි කරන්නද අල්ලඩවත් අයි නැති. ලොකුලොකු තුවක් ඇරගෙන මං කැලේට යනවා දඩයන් කරන්න. අවුලක් නෑ හැබැයි මමත් දඩයක් කාරයෙක්ද කියන්න සුරේෂ් කියන්නේ දඩයක් කාරෙක්ද නෑ. දඩයක් කාරයයක් යන්නේ ඒක ඒයාගේ සම්පූර්ණ කාලීන වැඩ. මම. දියවසේවකයක්. එතකොට මම දඩයන් කරඩ නං මං කොයි වගේ අවස්ථාවකතු දඩයන් කරන්නේ. මට වෙලා තියෙනොට එම නැත්තං අවශ්‍යතාවයක් තියෙනකොට තමයි මම දඩයන් කරඩුවනේ. මට ඇැබෑ හැමදාම දඩයන් කර කර ඉඩඒක මගේ බෘතිය නෙවේක මගේ රැකියාව නෙවෙේ. එතකොට ඒ සාහෝ ඉඳලා හිටලා වෙලා තියන වෙලාවක, දඩයන් කරන්න යන්න එක් කෙනෙක් නම් බයිබලේ හෙම කියලා ඇති නෑ එයා දඩයක් කාරයක්ල එයා වනේ මනුස්සෙක් වගේ හිදියලු ඒ කියන්නේ එයාගේ වග කියම පැහැර හැරලා එයා ෆුල්ටයින් දඩයක් කාරෙක් ැටියට වැඩ කර. ඕක හරිද කියන්න අඒ එක තම ඔ උගලන්ටක නසාව් ඒසාෝගේ ජරා පැති ගොඩක් තියෙනවා පටන්ගත ලායිද මිනි හරි නෑ මනි හරිනෑ එතකොට මිනියා වගකම් පැහැර හරිනකොට ඒ ඊසක්ට වඩා දැනෙන්ට යන්න කාටද රබේ කටයි යාකෝප්ටයි මොකද ඒසාව කැන්නන්නේ යකෝප්ගෙම ඒ දෙෙන නිබුල්ලනි එතකොට යාකොප්ට මෙම ප්‍රශ්නයක් ඇතිවෙන් නැද්ද මිත්‍රවුන හිතන් අඩි දැන් අපේ තාත්තටත් වයස යනවා අපේ තාත්තා මැරුණ දාට මේ සියලුම දේවල් යන්ඩ යන්නේ මේ මගේ අයි අන්ඩිටනේ. උගේ අතට ගියා කියන්නේ ඒ අපිට නැතිෙන්දයවා ඇයි. කවරු කවරු ොමොන දවල් හොරකං කරගෙන යනවද කියලා මූහොයන්ඩන්නේ නෑ. අපිට මොනමොන වත්කන් තියෙනවද කියලා ම ගණන්ගන්නත් නෑ. දැ යාකෝප් ්‍යාකෝ් ගෙදරන හිටිය ඒ ආදන්න හැම දෙම. එ එයා දන්නවා. ඩන්ක අඩම්මනවාද වැඩකාර වැඩකාරින් කීදනෙද සත්මනවාද සම්පත්මනවාද. ඒදේවල් සියල්ලම මේ යාදාල මොකද යා හිට පොනිසා. හර අයියා කරඩ ඕනද මෙයා මෙහ කරගන නුතේ යාන්ට රැබේකා ඇත්ක ගොඩක්ට මොකද ගොඩක් ගෙදර ඉන්න දරුවනය. හැම වෙලේම වගේ ගෙදර ගැමසෙක් න අනේ යකොප. ඉති ඕනම දෙයක් රැබේකා යකෝප ගිමතාවයි අහන්න පුතේ කොහම අපේ ධානය ගඩඩාව ධානන්නේ කොචරා තියෙද පු. ගේඩ කියන්න නැත්ම් මේ අපිට මේ කටයයක් කියෙනවා ගොලන්ට උියන්ඩ ඕනේ පතිේ ගෙල්ලම අපේ උයන කට්ටියග්ඩ අර උයන්ටත්වහම තෝරගණඩ හැම දේටම යාකොබ් එතන හිටියා එයාගේ එයා හිටිය ඉංගලසින් කියනවාවලබිලට ජක බොස් ල්වෙස් වලබ ගෙදර රෙබේකා අන්ට ගහන කොට යාකෝ් කියලාට හරුට කොහඳලමම ඉන්නවාමන් කියලාර. කතා කරන්නකොට ඇහෙන දුර ගැවසන මනුස්්‍යයා යාකෝබ් ඇබැ ඒම ඉඳලලා තියෙන් ඕනෙ කවුද ඒ සෝ දහක අනිප පැත්ත වෙලා තිබ්බනම් අවුලක්ම නෑ. යකෝබ් දඩයක් කාරයෙක් වෙලා මිනිියේ ගිල්ල සති අද් දෙකා කැලේට වෙලා කොල්ලත එක ඉඳල සත්තු මරාගෙන විල්ල උයාගෙන කාලා ඒවගේ මනුෂ්‍ය කැටියට යකොබ් ඉඳලා තිබ්බ නම් එක පැරදක්මනනිවී මොකද මොත්මගේ අයට මේ යන්නන තාත්යි පස්සේ ඒ නිසායිඉති මට ඉතින් තේරු ම මට ේරුමක් නෑන මේ හොයලා බලන්න කියලා කියන්න පුළුව න නමුත් වගකීම තියන මනුස්සේට ඕෝක කරන්න බෑ අද ගොඩක් ්‍රස්තියාන අය එහම තමා මිත්‍රෝන මම විනෝ දෙට ආසා කරන මනුස්සේ මංකිවන මන්දඩයන් කරනවා කියලා මං සෙල්ලකර මං ගොලි ොල් සෙල්ලං කරනවා ක්‍රීඩාාවට මම ආසාරන පුද්ගල විනෝධ චාරික හෝ හරආසයිමට මගේ ාස්තරලකමන් විෝද චරිකා යනවා මගේ බයිබල ස්කෝල් ටඩන්ස් ලැක්කයනවා ටම යනවා ලඟ ඟ තියන ඇල්වට දොල්වලට යනවා ගිල්ල නාලා පිස්්වක් නටල එනවා සමල් වට ඇත පැතිවලට අත්යනවා අපි බෙසින් රාජ වනයටට ගිය හික්ක ඩුව ග කියිය ගිල්ලර ගලාස් බොටමම් බෝට්හම අපි රංගහ නාව පාස්ට චිින්තක ෙදර නතරවෙලා හිටිය පස්ස චින්තක මේක බලනවාද දන්නන්නේ චිින්තක වගේ කට්යෝො න්නන මං කොචර ොලි මනුස්සයක්ද කියලා ඉතින් විනෝද හොඳයි එකැන් පවුකරන්න නැතුව පෞ් කරන්න නැතුව අපි දවදශයෙන් ක්‍රතිियाන අය විනෝද වනක ප්‍රශ්නයක් නෑ හැ බැයි අපේ වගකීම් පැහරහරගෙන අපි විනෝධ වේ විධාඩයන් කර කර අපි සෙල්ලන් කර ඉඩ බෑ එක අවන්ටර මතකතියාදන්න අපේ වගගේ මහර කාර විष්ට කග න්න. කට ම ඔය නෝද වෙනය එක විතරද්දකින මිනිස්සු මී මනෝද මයා මෙෙම විනෝෙන විනෝධ දේවල් කරනවා කියලා බැලවන ගො නිත්ත පැත්්ටෙන් බල ොන මංකරනාන නිදේව. මොකද වග කියම හරියට ඉෂ්ඨ කරණඩෝනේ දෙවන් වහන්සේඉදිරිය යාාත්ඥා කරන වගකීම අපිට තියෙනවා. එනිසා අපි න්හසේ යාාඥා කරන ම නිකන් කියන්නද නිකන් කියද දසයෙන් කොටස දසයෙන් කොටස කියලාලප කියනවානේ මුදල්වලින් විතරද්ද දෙවන් වහන්ස අපිට දීපු පෑ විසි හතරෙන් අපි දසය කොට සත්වන් වහන්සේ දඩ හොඳ නැද්ද එතකොට පෑය විසි හතරෙන් දසෙන් කොටසක් කියන්නේ පෑ දෙකයි විනාඩි විසි හතරයි පෑය දෙකයි විනාඩි විසි හතරක් වත් කිතුන වෙක් දෙවන් වහන්සේ න්ඩඕන යත්ඥසා බයිබල ඒක වගකීම ඒ වගකීමක් ඒ වග කියීම ෂස්ත කරන්නඩඕන යිබල කියවන එක නිකං මේ මේ අපේ ප්‍රශ්න වෙලා දෝි මට ස කරන්න කියලා කියවඩ ඒහෙම කියවන්නකමක් නෑ නමුත් වගකීමක් හැටියට අපි බයිබලි කියවන්න ඕනි සභාවට යන්නේ එක අපි වගකීමක් හටියට අපි කර්ඩ ඕනේ මේ දවස්සලන ගති කරන නි සබහ හලා තියනවා ඒ වුනාට සාමාන්‍ය මං කියන්නේ සබහවකට යන්ඩ ඕන අපි සභහාාවට යන්ඩඕන වෙලාව අපි නෑගමං ජොලි ගමක් යන්න බෑ සමහරුමන මහරුව මේ බියලුව සට්ිකත්තෙක ්‍රහස්පතින්ද පිටත්වෙලා යනවා. සඳුද එන්නේ එතකොට බ්‍රහස්පතින්ද පිටත්වෙලා ලංකාවේ මහ ලංකාවේ නිසාමන් ලංකාවේ කියන්න අපි කියමකෝ ඈත යනවා කියලා නුවරෙලිය ගිල් අර පැත්තෙන් ඇල්ලට ගිල්ලා එහිට පස්සේවර්ස් එ ගිල්ල ඊට පසැර පැත්තෙන් පල් හැට බැහැල තිස් මහරම ගිල්ල යාල ගිල් අර පැත්තයෙන් තංගල්ලට ඇ එල්ල මහුදේ නටල ආය ගාල්ලට ගිල්ල ගහල්ල කොටුවේ. ොි ලා ඊට පස හික්කඩුව ගිල්ල ගලාලස් බෝටම් ගහිල්ල ඊට පස්සේ කොලොම්බට ඇවිල්ලා ඊට පසේ ම ගමුව පැත්තට ගිල්ලලා මුහදේ නාලා ඔක්කම ජාති කරනකො ්‍රහ් පතින්දා පිට වෙන ගමන සඳුදු අඟරුවාදත් එයිනේ එඩ අතර එනවා ඉරිදාවා. එතකොට අපිත් කටය කිවන ගමනට අපිත්ක සම්බන්ධ වෙඩ කියලා අපි කියන් දෝනේ පොඩ්ඩක්ින්ද. ඔහොම ගමන් යනක පාපයක් නෙවෙයි හො හැබැයි මට ගොඩි ප්‍රශ්මයක්තියන මොකක්ද. ඉරිද මම මගේ සභහට යන්න ඕනේ කියනක මගේ වගකීම. ඒ නිසා ඔය බ්‍රහස්පතින්දා යන ගමන මට එන්ඩ බෑ ඒමොනත්ම ්‍රහස්පතින්ද ඔගොල් එක් ඇවිල්ලා නොරේලිය ඇල් ක්කම ගල්ල සේන සරාතමන් පිටත්වවෙල ොකද ඉදමට සභහාවට යන්ඩෝන වගකීමක් තියෙනවා කියලා. එතකොට යකා කවුරු හරි එකෙක්ලවා කියනවා මෙහෙමන මච නැත්තන් මෙහෙමනේ නගී කෙල්ෙක්නම්? මේ අපි ඉරිදාට ගාන්නට අපි අර අර තව්ම සෙට් කරගමු එතකොටවාට අර පල්ලිට යන්ඩ පුළුවන් කියලා. එතකොටද මේමයි. ඕනම දේව සභාවකට යන්්ඩ පුළුවන් ඕනම දේව සභාවක ඒසුස් වහන්සේ තමයි ඉන්න. අප ස් ලියෝ ගෝටියාගම ලයිටවස් කියයාගමමු සPM කියයාගමමුි ඕන ම දා ගම මව් මෙල් කියයා ගම මවන්් හෝරෙබ් කියා ගම ඕන එක කියාගමු. ඕනම සබවාන්නේ ඒසුස් වහන්සේ ක වතින තියවා ඒ ඒලත් අපිට අන්ඩ පුලුවන් හැබැයි අපේ වගකීම කියනක් තියනවා අප සබහට යන්ඩුවනේ හර බැරීම තැන ඒක වෙනම කතාවක් දැරිම වෙන කොට ඒක වෙනම කතාවක් නමුත් මේ වගේ විනෝධ චාරිකාවක් යනකොට ක්‍රීඩා කරන්න යන්නකොට නැත්තං දඩය මේ යනොට අපි වගකීම පැහැර හැර ඔය දේවල් කරොත් අපි ඒ සවෝ වගේ කියන එක හොඳට මතක තියාගඩ. තේවන්මන් කියන එක වගකීම හරියට ෂ් කරගන්න. ඒ විතරන්න මේ සභාවි වගකම විතරන්නේ ආත්මික වගකීමක් විතරක් නෙවෙේ. ඇයි අපේ පවල්වල ගෙවල්ල වගකීම නැත්ත. ඔබ ස්වාමි පුරුෂයෙක් නම්. ඔබට වගකීමක් තියනවා ඔබගේ භාරයාව ඔබ හොඳට නරත්තු කරන්ඩුවනේ. අද බොහෝ ස්වාමි පුරුෂෙන්න්ට තමන්ගේ භාරාවත් එක්ක කාලය ගත කරඩ වෙලානෑ. එච්චට වැට එයා ඒ වැඩවලින් පොඩ්ඩක් ඇත්වෙලා ආවිවේකයක් ග්ඩ එ යාලුවොත් එක්ක සෙට්ටලායි රෝන්ද යන්නේ. ඇවාම කියනවා භාරියාව කියනකොට මේ මෙහෙමන මට මෙයා මගිත්තක කාලේ ගත කරන්නවත් නෑ කියනෝඩයාගන මට වෙලාඉඩි පෑබම්මාග මං බත් එ මේ වචික් ම මේ ගෙතරන්නේ ීවත්වවෙන්නේ මං හෝමාර ඇමතම රෑට එනවානි ගෙදර. කියලා වගකීම් පැහැර හරිනෝ නෑ නැනැනෑ ස්වාමි පුරෂය කැටලියට භාරාවම කෙරේ තිබෙන වගකම ඉස්් කරන්න. ඒ වගකේ මහරියයටට කරන්න භාරියාව හැටියට ස්වාමි පුෘෂයට තියන වගකේ මහරියාආකාරව ෂ්ත කරන්න.ඒ වගේම ඔබට දරුවෝ හිටියනම් දරුවෝ පිළිබඳ වූ වගකේ මහරියයාකාරව ඉෂ්ත කරන්නඩ. අද සමහර පාස්ට ස්ලා හොඳ පස් ස්ල හැයි හො ස්වාන් පුෘෂණවී හොඳද පියවරු නෙවෙයි ඇයි? ඒ වගකීම් පැ හැරහර මේ පැත්ත සේවය කරන සේව නියමයි අනිවාරයි හොනේ මම සම්පූර්ණ කාලීන දේවදසෙක් හැබැයි දෙවන් වහන්සේට අපිට බහු වගකීම් දීලා තිබන ඒ වගකේම් හරියාකර විෂ්ට කරන්න ඕෝනි නැත්තං අපි ඒ සෝ වගේ වෙනවා එතකොට ඒසාහෝ පිටට මිනිස්සුන්ට පේන්ඩ නියම චරිතයක් හැමෝමාකර්ශණවිනයා වගේ අයට ත්ත පත් ආස එයා කෙල්ල කෙල්ලන්ටත් ආස එයා එනිසා ඒයා ප්‍රසිද්ධයි. හැමෝම අවදන්න. මොක දෙ එයා ගැවසිවාන අස්පය අපිට නැගල්ලා මේ කොල්ල සෙට් එකකත්තක් එකද යන්නගන වි වි ඒ ගො දකරගනේ අිනත්ේ ට වස් කල්ලක් ගේඩා අවිිට කැල්ල රර ගොට දිල්ලක මුුවෙක්කෝන ගුණනක්කෝනද ගොුණක්ෝොනද මුකික්දෝන ඒවකි හැමෝම. ඒ සහෝට ආසයි ඒ සහෝ ප්‍රසිද්ධයි හැබයි යකෝප ප්‍රසිද්ධත් නෑ එච්චර ප්‍රසන්න පෙනුමකුත් නෑ එයා නිකං අර සයිලන්ස් මනුස්සෙක් මිනිස්සුන්ට චරාකාකර්ශණය නැ කෙල්ලොත් යකෝප පස්සිෙන් ඉන්නේ නෑ. දැම් මම කියන්නේ මිනිස්සුන්ට විශේෂෙන් අප තරුණ තරුණන්ට කියන්නේ. ඔය නිකම් මිනිස්සුංගුව ආකර්ශණය කරගාන්නට මිනිනිසුන්ට ආකර්ශණයක් වෙඩ දංඟලන්න එපා මොකදඒ ආකර්ශණය ටික කාලයයි තියෙන්නේ මොකද මවත් අවුරුදු දාාහත දහට අපම ඉරිෆන්ටවස් වැඩ කරපු කාලේ අසරස් හිටපු කාලේ ඒ කාලේ මගේ තිබ්බා මාර බොඩිය එතකොටත් ඉතිං කෙල්ලො මන්දිහා බලනවා මට ලියුම් එවනවා ඉති මේ ෆෝන් මෝබයිල් ෆෝන් ම නැති කාලයක් ගේ කට්ටිය දන්නවා කෙල්ලෝ පන්ේ විසි හතක් මට ලිවු ලියල තිය නොේ ඒ ඒව තියෙන මංඟ හැන්නේ තස්සෙමනවා දන්නේ. දැන් දැන් ඔය ඒ ප්‍රදේශර මංගියෝතුම් කවුරු හරි ම වන්දරගයිද. තේරුමක් නෑ මේවා නිශ්පලයි. ඒ නිසා නිෂ්පල දේ වෙනුවෙන් දෙවියන් වහන්ස පිට දී තිබෙන වගකීම් පැහැ හරිඉඩ එපා ඕක තම ඒසාව කරේ. එනිසා. නිසුගේ පිළිගැනම් වැඩක් නෑ මි්‍රවරණනි අද පිල්ිගන්න එක හෙටකෝන් කරලදයි. අද අපි ප්‍රශංසා කරනකා හෙට අප අමතකම කරලදයි. දැන් අද මම අද අර ඉස්සර ම ප්‍රසිද්ධව හිටපු පැතිවලට ගියොත්. ඒ කාල අර මගේ පස්සේහපු කෙල්ලෝ දැන් ආච්්‍යයම් මල වෙලත් ඇතිනේ. ඉතින් උංගාවට මංගේලා මම තමයි අහවලාගේ ලගව් වන මොඩමිම බල්ලගේ . Uhm රයා ශෝකකට හිටියන මේ අපි කියනවට කටය මේ මෙතන ඉන්නවාම කටග හන්න ඉස්සරයා ලස්සමහිනේ ඉස්සරයා කටවාසන්නේ ඉස්සරයා කෙට්ටුයිනේ ඉස්සරවාට මසල් එහෙම තිබ්බන ඉස්සර ඉස්සර මේ කොල්ලෝ කෙල්ලෝ ආග්ඩ ඔය ඉස්සර කියනසින්න එක කොල්ලන්ටත් ලඟතිමෙයි මෝ දිත් තිස්සර කොල්ලෝ තම අපිත් හොඳට වැඩ කර දාපපුයඋන් තම දැන්ක් ඒ ස් මන්දෙන් ගොඩාක්්දවල වගේ කියන්න ඉලතුන මොකන ඉස්සුර මට පෑ විසි පහක් නොනවත්වා වාහනේල වන්ඩ පුළුවන්. නිියවයෝක් කොල වාහනයක් ඇරගෙන මම චිකාගෝ වෙනකං එලවගෙන යනවා. පැට්‍රල් පුරවාන්ඩයි අර පුරෝවණ වෙලාවේ පොඩි සැන්බිච්චකයි කණ්ඩයි විතරයි නවත්තන්නේ එක්්සලට මට පුළුවන්. ඒල ඉස්සර දැ මේ බෙල් ුඩි දන් නුවරට කිලෝමිටර් දහටක්වානේ ලෝගන යන්ඩ පිියයි නාහැන්ස හැඟරි දෙනවා. ඉස්සර මමයි තව එක්කෙනෙකුයි ඕVී කියලා අපි දෙන්න තනිකර එහා පැත්තේ හිටපු ලැංගවේ ඉංගලිෂ් ඉගන දන්නඩාපු පිටරට මිනිස්ස එක්ක උ ආරර ොලිබෝල් පලේස්ල අපි දෙන්න විතරක් වොලිබෝල් ගහලා දින්න එංගලන්තෙදී. ඉස්සර ොලිොල් ල ගිල ඩාගන වෙද මත්ත ගලට ගිල්ල මේ තම ඇඟිල්ල අස්පට් වෙලා තියන්නේ එතකොට ඉස්සර අපි වහමයි ඉස්සර අරමයි කියම එක ඕගොල්ලන්ටත් ලඟදිමයි ඒ නිසා ඔය නිකං විනාශ වෙලා යන්ඩ යන අතීතයට ඇඩ යන්න දේවල් නිසා වගකීම් පැර හරිදිි පවක සම ඒසාවකරපු වැ එතකොට ඒසාෝ කිය චරිත ච්චර හඳ ඇති චරිතයක් කියන එක තමයි ම දාකින්නේ. මොල පටන්ම ආබ්‍රහම් මෙමන දඩය මේ අන්ඩඩම් අවුරුදු පහල්ව තුළ බෑනෙ න එතකොට ආබ්‍රහමේ ැරණයිෙන් පස්සේ තමා පොඩ්ඩක් කුළු ඇයස අවරදු වි්ස විශිපා තිහ වගේ ආවයෙන් පස තමා ය සෙල්ලන් කොල්ල දාණ්ඩ ඇත්ති. හරි දැම් මම ඔබට තොව දෙයක් කියල දින් දන හොමන් කියයෝගෙන. කොට ඔන්න විසි අටවැනි පදය ප්‍රබේකා ය කොප්ට ආදරේ වුණනායි කැනන්නේයඒ සවට් ආදර නය කන කනවේ දැනිතකොම පැදිික දන්න විස්නය යකෝප් කෑමක් පිසමින් සිටිය විට දවසක් යකෝප මොකක්ද කෑනක් හදනලු එයිඒ කෑම ොකක්දක ලබි දන්නවා න බයිබල තියන විදිටික කිය මුොකෝ ඒ සව් වනේ සිට කලාන්තව අවුත්තු න්තව සිටමි එවි ඔය රතුපාට කෑමෙන් ටිකක් මට ද නෑ යාකොප්ට කීය එබැවින් ගේ නම ඒ දොම් වයේ මාර වැඩේ කිය කියන්නේ මේ මනුස්්‍යට අ යකොබ් උයන එක මොකක්ද කියලවත් දන්නේ. එච්චරට මේ මනුෂ්‍ය මේ ගෙදර නෑ යකොප් සුප්ප එකක් වගේක් හදනවා එක යන වස්සනටර නිගම් රිප සුප්පයක්ක් වගේ එක යන දැනට. ස්වල්ල ඒවා එක තියෙනවා. හරි රහයි නියමයි. අනි අ හදනකොට හර සුවඳකුත් එනවා. ඉතිං ඒසාව් එනවා වනයෙන් ගෙනවාලු. අස්පයාපිට අස්පෑපිට ඇල්ලවිෙනිය බෑල එනකොට දකිනවා මල්ලිකාරය මොකද්දු එකක් උයනවා. ලඟට ඇල්ල ායලනකොට රොත්ම රොතු පාටයි නිකා ග බ බගුග අලා මේ නිකම් අර තැම්බෙනවා. එක දැක්කම. ට නිකං මල්ලි ඔය රතුවාාට ජිල්පියෙන් මොට ටිකල් දියංකුබ කියකිවා ඒක මොකක්ද කියලවත් මේ හාදය දන්නේනෑ දැන් අපිටත් සමරලාට ඔය නං දන්න නැත්තන් අපි එකෙව කියනවට රතුපාටාරක මමන කියන්නේ නිතරමර ජිල්පිය කියන කතාව. මං කලින් කියලතිෙන ඔගොල්ලෝ මගේ දේශනායෙන් අහලාත් ඇති නැතික කටියේ මේක ෆස්ටයිම් හනිේ මං කටියෙන් කියන්න මට වෙච්ච කතාව ඉක්දස්සනස අසු නමේවෙන්න ඇති ං අර සිංහලෙන් දේශනා කරන්න පටන් ඇරක නළුත් මටම ලයිටව නෝ යිටවස් සභාවේ ම සේක කරන ඉන්නකොට පස්ට ඇලෙක්සිලියනගේ කිය එලෙක්ෂයි අපි පස්ට ස්ලා සේිකයි අපි අනවා මල ගෙදරකට ඔය අලදිනිය පැත්තේ. එතකොට මන්තම වාහන එලෝගෙන යන්න ඇලෙක්ෂයි මේ පැත්තේ ඉන්නවා අප අනික් පස්තස් ලටික ඩටි පසින්න. එතකොට ලෙක්ෂයකිවා බාබු මෙ බදේශනා කරපම්බං අද කියලා. මගේ හා කියලා. මං ඒ ඒ වෙන කොට සිංහල මළගෙතරක දේශනා කරලා නෑ. ඉතිං මළල ජවල දේශන කර තින ඉතින් මළගේවල්වෙල කොහමොද දේශ කරන්න කියලා දන්නවා අරමුණ දුකේතියකට හරි අමාර මංවාගේ චරිතයකට ඒ වගේ දේශනව කරය හරි අමාරයි අර ශුද්ධ දේශනා ශෝකජය දේශනා කරන්න අමාරුයි. එවුණට කරන්න පුුවන්. ඉතිං මගේ හරි අයිය කියලා ගියා. ගල්ල දැන්ර දේහය මෙහම තියනවා රහිස පැත්තට තමාපී. ගිය පාස්ට ස්ලමය වට ඉන්නවා මන්දැන් දේශනා කරන ති මිනිස්සු ේරම දුකින් අහගෙනඉන්නවා. තොර මම දේශනා කරලා අ එක තැනක් මට කිය ඩෝන වෙලා තියනවා අර තවතුම කියන් එම්බා මරණය තාගේ කටුව කෝ කියලා එක කියන්න ඩෝනි ඉතින් මං කිව්වා එනිසා තමයි මිත්‍ර උරුණි බයිබලක කිය අතිබෙන්නේ එම්බා මරණය තාගේ තාගේ කියනගවර කටුව කියනක මට අමතකුණ දෙම මරණම උන්කූර්රගේ ඉංග්‍රීසියෙන් ඕඩෙත් ඔ ස්දයි ස්ටිං වනාදනගරේවා දැ තන ආගන ඉන්න බෑන අනික බයිබල් පදත් මතක නෑ කොතනද කියලා ඉති මංකිවවා එම්බා මරණය තාගේ තාගේ ජිල්පිය කෝ කියලා කිව්වා මාගේ දන දෑ මල්ල ගිවල් වල ඉන්න කට්ය දේශනා හනයකද මළ කුල්ලට සම්මන්නෙන් ඔ ඕනව මළගෙදරක ඔය පස්සස්ල දේශනා කරනවානේ. ඒගොල දේශනා අහන මෝඩ්ඩකේ දෙඉන්නන්නේ ඒුල්ල මේ දුක්කෙෙන් ඉන්න තින් දුකෙන් ඉන්න දගෙන්න්න පුතා මේ දැන්නම් ට ඉගරු ප්ලේන්ටියයක් ගහන්න ෝන ලාතියනවා මේ ල් ගෙදර යනතා කරනකට ප්ලේටියක් ගැනත කරන්න මෝන. නේද පලේන්ටියක් එතකොට කෝපියක් කර බෝද්ධයක් දම් බෝඩ්ියයක්ම තිීන්ඩිපෑ මල ෙවල් ගැනතතා කරනකොට ඉතිං ම ජිල්පිය කියලා කිවම පාස්ට ලට දැන් ඒ හිනට බෑ මල්ගෙරන ීතිර මළගෙතර හිටපු කාටාතේක මීට රුණනේ නෑ. ඒගොල්ලො පගලුත්තුකේ කිය ඉන්න. පස් ේ ලෙක්ෂ ය හෙම නිකා හෙම කරනම්. ඇයි හිනාාව නවත්ත ගණඩ බැරු. පස්ස ආපාව එන්න කොට. ඇන්න නා වෙනවා පි ටික කියෙන බ මාරය කේනි බං එම්බා මරණය අගේ ජිල්පිය කෝ කියල කිව වැලෙක්සය කිව ඔබ නම්ටුව බං කටුව කියකව හරි හරිීති මත නමවෙනෑ. හරියට මාසිකට පස ආපවු මලකයා. මේ සෙට් එකම යරවා ආප වැලක්ෂේය කිව භබු. උඹ දේශනා කර ප හැබැයි අරරක කටුවා. ිපියන අරම කියන්න දෑ පස අපිට දරාගන්න බැරි වේ කියලා ංකිව හරි හරිතක සැරයක් කරා කියල හම සැර ඕෝක කරන්න නෑ ගිය ඔන්න ග අර පසු කිය මාහසගේ ම මම දැන් දේශනා කරනවා. අ අතනටාව කොතටට එම්බා මරණය තාගේ තැම් මට කටුව කියලා එනවා හැබේ කටුව කියන එක මදි මදි වගේ. මොකද මට කටුව කියන්න හැට්ටකට්ටක් වගේ මරනට කො හැට්ට ඉ ඉංග්‍රීසි ස්ටිං කියලා කියන්නේ අනිිකාර ගෝුණනුස්සගේ නගොටේ තිෙන්නේ ඒ මේ ගෝනුසටික ක්‍රස්තියාන අය වගේ උත්තිම තම ප්‍රේස්ත ලෝඩ් කියලා බදදාගන්නවා පිටි පාසෙන් පයිංගාල ශොට්ටක දෙනවා. එතකොට ඒකනේ ස්ටිං කියන්නේ කටුව නම වරද්දගත්තද දන්න කියලා එම්බා මරණය දගේ තගේ දගේ අර අරක කෝ කියලකි. අයියෝ පහු මේ කොල්ල හිනාව පාලය කරගෙන යනකො කිවා එලෙක්සේ මට කිවා අනි ාබපු ආයනම් බට ේශනා කරන්න කිය නෑ මළගේෙවල් වල. උඹ අපි හිෙනස්සනවනේ කියලා. ඉති ඔය නං දන්න නැත්තන් අපි ඔය වගේ ජිල්පිය නැතං අර රතුපාටයක අරක මීක අරරක පොඩ්ඩක් රන් දෙෙන්නකු හෙම කියනවාන කොච්චර ලැජ්ජාවදද මේකොල්ලො හැමදාම වගේ උයාගෙන කන වියන්ජනය සුප්පකා. මේ ආකෝ හාදාගනවා? ල්න හරර රතුපාට අරකනි මට එක පොඩ්ඩක් දියම් බං කියලා ඒක දැන් ඔගොල හිතඩකෝ මල පනිින් නැත්්දෝගොල්ලන්ට දැන් නොකද මේ කලාන්ට කතාව ඒක පොඩ්ඩක් පැදිි කළ දෙන්න මේ එයා කියනවා මම බලව මම මරනාසන්නව සිටිමි ස් දෙවෙනි පතිේ බලන්නකු මම මරනාසන්නව සිටිමි කියල එයා කියනවා මතිරන්නේකද මරනාසන්න මරනාසන්න කියන්නේ මම වැඩ කරලා වැඩ කරලා මහන්සි වෙලා ඉම්බත්තිල සමරලට අපි වැඩ කරලා මහන්සි වෙලා පාා පා කියයක් නෙන්නේ මොකක්ද ප පාංකයාගන්න බැරං කැල්ලින්න පැංකයාගන්න බැරුව මම මහන්සි වෙලාඉන්නන්නේ එකට තම අපි නික අර කියන්නේ මෙ. මෙරෙන්ඩ යනවාගේ බ යකෝපගේ හානකොටර සුප් එකටිකක් දියන් කියල අක කියනවා මේ කුළුඳදුල්කම මට දීපන් මං සුප්තිකක්දන්නම් කියලා. ඒකට හේතුව මං කියල දෙන්න මන්ද මරනාසන්නව කියන කතාව තම මං උගලන පැදිි කරඩ න්නේ මේ මොනාත් දන්නවාද වෙන මොනත් නෙවෙයි මේ සමහර වෙලාට අපිට බඩගින්නක් නැතුව ඇති අපයාස කරන කෑමක් අපි දැක්කාහම කවුරහර වයනව ඇත්තංඒස් සුවන්ද වදිනකොට අපිට සංකාව කෙනවනේ ද කෑම කණ්ඩ් සමහර වෙලාවට ඔය බීකරියක් ලඟින් යනකොට අර පාංසුවන්ද එනකොට අප දැන්ඉන්න ඇති හොඳට බඩපිරෙන්ට කාලෙන්නේ නමුත් අරස්ුවන්ද වදනකොට නිගම් අපිට කෙර කෙනවනේ හර පංසුවන්දක් එනවා කියද මට මාව මරනාශන්මයට ගෙනියන්නනම් කරවල ටික ගුල බැදුවන හඳටම ඇති. අ කරවල්ල බදින සුවන්ද මගේ නහයට එනකොට මට ප්‍රශර්ති යනවද නැද්දමං කාලා ඉන්නවාද නැද්දම නිරාහාරයෙන් ඉන්නවාද නැද්ද මොනවත් අදාලනෑ මට අර්ග කන්නමෝ ඕනේ. ඒවැනි සමාරට හොඳ හොඳ මාල්ු කොරුල්ල මාල්ලු කරියයක් හදනකොට මේ ගම පැත්තට එ යනකොට සමාරලට ඇතුල අරගුල්ලු යනකොට මට නිකම් හතම පැයක්ත් තින වන ගුල්ල ට ක්ඩදන්න. යෝදම දෙ නැද්ද කියලා නිකං අර දිව බුරියයට වදින්ද වගේ ලියටඉනවා. කෙල නිකන් මිකම් ඩෑමිකක වගේ උනන්නවා. අපේ කටේ ඔවුනේ ඒ වගේ දත් තමයි අට සිදුවන ච්චරයි වෙනමුණනාත් නේ. මොකද මේ පොටත් තේරුම් ගඩ මේ මනුස්ස්‍යයහ. හැමදාම වගේ කෑේ දඩමස්නේ. දැන් දඩමස් වුනත්. අපි ඉඳලා හිටලා කානකොට හොඳයි තවතාවක් කියන එකකවර අපි පසන්න කට්ටියට දන්න කතාවක් කියන්න. අපි දැ කොරන නිස ලියට අන්න බෑන ගොඩක් ක්ේෂෝද ගවල්ලට ිල්ල ටි දෙදරම ඉන්න අපි විසිපක්තියක් තරීද භාක කතතමක් ය ඉතරන භාපකය දාන මොුණ කරන්න දීති. ඉතින් හැමදාම අපේ මුදුුණට ගිල්ල අපි භාපකය දානු. එදා අපි භාභකයව් දානකොට? අපිට දැම් මේක කාලා කාල එපත්වෙලා. ඉතින් අපේ බල්ල ඉන්න ලැස්කි ඌ දැන් ගන්න යයා පැත්තටේ හක බල න්න මොකද වූ අපිදිහා බැලුවෝ අපි උට ක්ඩ දී කියලා. එක්්චර නාකලු එච්චර අපිට ඔ කාලා කාල භාබකව් කාලා 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 එපා වෙලා දැන් එහෙමන දැන් කොච්චර ආසාරන කෑමක් වුණත්. එම්ම දාම කනකොට එපාවෙන්නේ නෑත් නෙවෙයි හැබ වෙන්න කෑමක් අපි දැක්කම අපිට ආසාවක් කෙනවා ඒ කණ්ඩ ඔන්නන්න ඉගුරු කෑල්ල මේ දැ ඒ සව හැම දාව දඩබස් කන එක දැන් වූ ගෙදරට එන්නේ සතියකට දෙකකට සැරයක්නෙ ඇවිල් ඔන්න දව තව දවස්හරප පහක් ඉදි එතකොට එඒයා දමස් ගෙනල්ල තාත්තටයි අනි කට ලනකු ඒගොල්ලන්ටේක ශෝක් මොකද ඉඳල හිටලන්නේ ගොල්ලන්ට කැවන්නේ දඩමස් හැැයි ඒ සහෝ හැමදාම ඔය වනේ කොල්ලොත්තෙක්ක පුච්චපු මස්නකන්නේ ඒගොල මනාද කරන්න ඒ කාලෙම කියන්න නං කිරියම් පැනියෙන් ඉතිරෙන ප්‍රදේශනය හඳට පැණිහෙම තියනවා. ගොල මනාද කරන්නේ සතෙක් සුද්ධකරපා මල්ලලා කරි ගෝනෙ කරි සත්තු ගොල්ල සුද්ද කරලා ඒ මස්ටික පගෝවනවා මී පැනීවල තට පැනි උඩ්ඩිින් ඇතුල තට මර ගාලා එක ඔය ගහේ තියන සිදදුරුවගේ තිය මොකා දෙවරක ගහේ බෙක් තියෙනවානේ ඒබෙ අසක බෙනනකට එක දාලා තිය ඒළං සැර නකොට ගු දන්න හ මේ තිෙනවා කල ඒවා අරගන කනකොට අර පැනිිවල්නටම ඒවා ඒ මස් වියවෙනවා. ඉට අමතරව මේකොලු ගින්දරවල්ලින් පුච්චලා හම ති ඒවා විතරයින්න මේගොළු කන්නේ. ඉතින් ඔන්න දවසක් මෙයා වනේ ගෙනකොට මේක රයාට නුහුරු කෑමක් සුවන්දාත් නිකං ශෝකයකට වදනවා ඒකට තමයි ඒයා කියන්නේ හඩේ මට දීපම්බක් මට නික ඕක දැකපුහම මට නිකං ඔල්ලුව කැර කෙනව බ මන්නිකං කලන්තය හැදිලා වගේ දැන්තේවා දෝගලන්ට නැතුව ඒ බඩගින්නේ කලාන්ත වෙලා එම්බත්වෙලා ආව නෙවේය තිස්සෙක්වෙනි පදය කියනවා එවිට යාකෝප් නොඹේ කුළුදුල්කම අද මට විකුණා පන්නනැකය මේ කොළුඳදුල්ම මට විකුණ පක් ඇයි හෙම කිවේ හොරකං කරන්න නෙේ වැරදි චේතනාවක් නිවෙයි මිත්‍රවු තියෙන්නේ. හරමන් කලින් කිවවා වගේ වගගේම හරියට ෂස්ත කරන්නෑ බ අපේ තාත් දැන් ටිකටික මයිසටයනවා හෙට අනිදා අපේ තාත්තා මැරලු දාට උඹටනම් මේ සියල් ලැබෙන්ඩයන්නේ ඒවා විනාස වෙන්දඩියනවා. මොකද මිනිස්සු දන්නවා අපේ ස්වාමයාට අපේ වක්කම දන්නෑ කියලා කියනකිින්ව බටලෝ දන කිින්ව උටතුුව ීදන කින්නවද හසස්පෝකකිතින කින්නවද ඉඩන් අකර කියත් තියනවාද ඒ අකර ගනම් මනොමනද කවරු කවුද අප වැඩකාර මුණක් දන්න. ඒනිසා මිනිස්සුන්ට ඕන විදියට හොරකංකරන්න පුළුවන්. ඒනිසා මේ දේවල් රැක ගන්ඩඒ වගක මිෂ්ට කරන්න ඉවිරන්නේවෙ උඹ තමයි ඒසාෝ අපේ සීට දෙවන් වහසේ දීපු පොරොන්දුව ගෙන අන්ට ඕන එක හැබයි උඹේ මේ වගක මරහිත භාවය මට ආසනෑ. ඒ නිසා ඒකතම ගේ චිතන ඒකතමායි යාගේ චේතනාව නැතුව එයා කෑදරකමට පෙරේතකමට රාද ගොඩක්කාය මේ සහෝදර සහදරියන්ගින් තමාගේම එක්කු සෝපන් සහදර සහෝදරියන්ගින් ඉඩන්කඩං හොරකං කරගන්න. බොරුවට මේ අම්ල්ල අතාතලව අරවටලා එරගන්න සමහරය ඉඩංකඩන් වලට ර් කෑදර ඇති නිවත්කම්වලට එහෙම එක්කෙනෙක් නං නෙවෙයි යකෝ. කහොඳර මකතියා ගන්න බොරුවටයටට චරිතගාතන කරන්න දෙප හරියට අපිට පසුබිම දන්න නැතුව. ඔන්න හ සව් කියන කතාව බලන්න. එතකොට ඒ සෞද බලව මමම මරනාසන්නව සිටිමි. මේ කුළුඳුල් කමෙන් මට කවර ප්‍රයෝජනයක් වන්නේ දැයිකීය.. කුළුුල් කමෙන් මට ඇති වැඩක්මතමන්දය මැරෙන්ට යන බොරු ොරු පාචයක් ගැවයෝක වනය ගිල්ලා. දඩයන් කරලා කන්නඇතු බොන්න ඇතුව බඩගින්නේ අන්ටිං හිල්ල මේ දඩයන් කරන්න ිල්ල ෙදරට දෙන්න කෑම කන්ඩ මොනක් මොන පිස්සුද. බොරරුවක් කියන්නේ මයට මගේ කොළුගුල්කමේ ඇති තේරුම නැ වැඩැ නෑ මනවගේ කිීද බැ ඇටන්නවං ෝකොමට විකුණන්න කියලා කියනවා. බලන්ට අන්තිම දපොඩ්ඩක් බලන්ඩ එකට ගිල්ලලා අපහොමි කතාවට තිස් හතරේ අන්තිම ලයි එක බලන්ට ඒැව් මගේ කොළුඳුල් කම සුළු කළේ කොළඳුල්කම සුළු කළය ගනන් ගත්තන සමහර ්‍රස්තිාන අය අපිට දෙවන් වහන්සේ දීල යන වගකින් අපි ගණන් ගන්නේ ඒ වගකීම් ලොකු සභාවක් නටත්තු කරන වගකීමක් වඩ පුළුවන් ඒ වගකම් බොහය සුළු කොටහිතනවා. ඔබ සමහරවිට ඔබගේ සභාවේ නමස්කාරය කණ්ඩායේ ඉන්න එකෙනෙක් වන්නඩ පුුව ඔය ඔග නෙන පුළුව ගට න ක නෙ පුුව ද්‍රම් නෙ කෙනෙක් ඩ පුුවන් ිය නැ කනෙක් ඩ පුලුවන් කැමර ඔපට පේට කෙනෙක්ෙන්ඩ පුුවන් පරිවර්තයක් වඩ පුුවන් නමස්කාර නත්තු කනෙක්නෙෙන්ඩ පුළුව ගෘහර ඇස්වේ මක් කරනෙක් කෙනෙක් වඩ පුලුවන් යම් සේවයකට බාරව ඉන්න පළත් බාර එක් කෙනෙක් වඩ පුළුවන් වැඩි මහල් එක්වෙඩ පුලුවන් ඔබගේ වගකීම සුල්ලු කොට හිතන් දෙප. වගකීමම දෙවන් වහස බට දුන්නන්නේ ඔබ කෙහි තිබෙන විශ්වාසයක් නිසා ඒ විශ්වාස බංග වෙන විදිර වැඩ කරන්න ඩෙවාා ඒ වගකීමට ගරු කරන්ඩ සුළුකොට හිතන්ඩෙපා මාම නංගතින් නිකං මේ ගායනා කණ්ඩා ගීතිකා කණ්ඩායමේ ගීතික ගායනා කරනෙ කෙනෙක් විතරයින කියලා ඔය වගකීම සුළු කොට හිතන්ඩපා ඔබගේ වගකීම තවත් කෙනෙකුගේ වගකමත්ක සංසන්ධනය කරන්න ඩෙපා එහෙම සංසන්ධනය කරලා ඔබගේ වගකීම එක්කෝ ඊට වඩා වැඩි කියලත් එමනැත්තං ඉට වඩා ඩොයි කියවත් තක්ෂේරු කරන්ඩිපාව ගේ වගකීම කිසිසෙක් තක්ෂේරු කරන්්ඩිපා. තක්ෂේරු කරණ්ඩිපාගේනටාව තක්ෂේරුරණන්න පුලන් කියෙ නොත් බෑනි එනිසා තමාගේ වගකීම ගැන දෙවන්හන්සට ස්තතිවන්ත වෙලා ඒ වගකීම හරියාකාරව විෂ්ට කරන්න. මේ ඒසාාව වගකීම සුළු කරා එතකොට යකප් කියන මේ කුළුඳුල්කම මට විකුණ පන් කියලා. දැ යකොබ් කරපු දේ වැරදිී නම් දෙවියන් වහන්සේ ඔතන ඇවි ලෝක බාදා කරයිද නැද හිතන් දෙවියන් වහන්සේ ආබ්‍රහ්ට කිවේ බ ම ලොකු ජාතියක් කරන ජාතින්ගේ පියා වෙනවා කියලා එතකොට ඒ පොරොන්දුව ගෙන අන්ඩ ඕනක් කෙන කවුද ආබ්‍රහම්ගේ පොරොන්දු කුළුඳුලා ඊසාක් මො මම වෙන දේශනාවක කියලා දී තිෙනවා ඉශ්මයිල් ආබ්‍රහම්ගේ පුතානෙවෙේ ආබ්‍රහම්ගේ පුතා උත්පත්ති දා හතේදී දෙව අන්හසේ ආ්‍රහම්්ව ආබ්‍ර හාම් කියලා මාරු කරානේ. එම මාරුකරයෙන් පස්සෙ ඉපදදුුණු පලවෙිනි දරු අතම ඊසක්. එතකොට ආබ්‍රා හම්ගේ කුළුන්ඳුලා ඊසක් ඉස්්මයිල් නෙවේ ඉස්මයිල් ආබ්‍රහම්ගේ පුතෙක්මට අබ්‍රහම්්ගේ පුතතා එතරකුල කැනරලක් දෙන්න නිකයින එහෙමගේ එම්පා ගැලවීමට කලින් හිටපු මම මැරුුණ ම නැවත නැකිට නවත දැිටන නැවත ඉපදී ම ක්‍රස්ති්‍යානිිකාරය හැටිටින්නේ එතකට දැන්ගන්න සුරේශ්ණ අර අර පරණ සුරේෂ්. ඒ නිසා ඊසක් කියන කුළුඳුලාගෙන් තමයි ආ්‍රහන්ගේ පොරොන්දුව ඉෂ්ට වෙන්න. එහෙම නම් ඊසක් ගෙත් කුළුන්දුලාගෙන් තමයි දෙවන්හසේගේ පොන්දුව ෂස්් ෙන්ඩුවනේ ඇතුර ද තියන ප්‍රශ්ිමනුව දන්නවද කෞුද කුඳුලා ලෝකයාට ඒ සහෝ. යියන් හන්සට මංක කියල නඟගුල්ලන්ට. ඒක තමමා මේයා බැල්වේ යක බැල්වේ කොප් ද්‍යාව දන්නේ යිද විද්‍යාව දන්නන්නේ මන්දැන් තාව පොඩිින් කිය යන දේව යකොප් දන්නේන නමුත් යකෝ එකකද අධ්‍යයන ගත්ත මොවා මූ නං කණ්ඩයන්න වැඩි. මොගේ වගකම මූ ස්ට කරන්ඩ යන්නේ නෑ ඒ නිසා ඒ වගකේම මං අරගෙන මං ඉෂ්ට කරන්න කියන හොඳ චේතනාවකින් තම එයා ඒක කරේ. දැ ඒ චේතනාව හොඳ වනත් එක්‍රියාව වැරදි නං. වස से හන්සගේ ඒද නැති කර इसा न से याप් කිය ඒම से ति साओ चරි ෙනස් से බैरीद या इश्रायलवनන් වන් सेට सा වෙන विහ विरा ක से ैरी से पाඩු ටියම් नवा करें න है ද දෙवන් වහන්සේගේ मැव में दी දෙවන් වහන්සේ ඉසල්ලම මැව්වේ ඒසාඕෝ නෙවෙයි යාකොබ්ව දෙැමන්දන්නවා මගේ වැඩසටහන බලන සහර දොස්තර මහත්තුරු ඉන්නවා. විද්‍යාව දන්නයි විද්‍යාඥය ඉන්නඉන්නවා එ සම ඒ අයටත් තේරෙන විදිට අනි තැමෝටමත් තේරනෙන විදිහට මයික ද කියලලා ඉලවා දැ දැන් දන්වාද නිම්බුල්ලෝ හදෙන්නේ කොද කියලා නිම්බුල්ලන්ගේ වර්ග ගොඩක් තියන දැන් ඉතිං අපි ඒ ගැන කතා කරඩ න්න අපි දැ ගයින කොලජ ගැන කතා කරඩ ඕනෙත් නෑ අපි වෛද්‍ය විද්‍යාවේ ගොඩක් ඇිදුරට ඇන්ඩ ඔන්න දමුත් කලලයක් හැදෙන්නේ කොහොමද පුරුෂයාගේ බීජය පුරුෂයාගේ බීජය ඉතින් අපි කියනවා ශුක්‍රාණුව ශුක්‍රාණු බීජය කාන්තාවගේ බිත්තරයක් එක්ක සංසර්ගයේදී එකතු වෙලා තමයි ඒ කලලයක් බවට පත්වෙන්නේ එතකොට අපි ඒට ම කියලා දෙන්නම් දැන් අපි කියමුකෝ මේ එක කලලයක් එක බීජයක් එක බිත්තරයක් සමඟ සම්බන්ධ වෙනකොට එක කලලයක් හැදිනවා දරුවෝ ඉපදිනවා සමහාර විට ඒ බීජය මේ බිත්තරයත් සමඟ එක්ක වෙනකොට ඒක දෙකට බෙදෙනවා එක එකම බීජයයි එකම බිත්තරයයි එකතු වෙනකොට එක දෙකට බෙදෙනවා ඒම බෙදීලා තමයි නිබුල්ව ඉපදින්නේ ඉති ඒ නිබුල්ලන්ට ඉංග්‍රීසියන් කියනවා අයිඩන්ටිකල් ටීන්ස් කියලලා මොක දෙක්ම වගේ ඉන්න ගොල්ල සහර නිමුල්ලු දැර තිය ොගොල්ලුඒ දෙන්නම් එක වගේ ඉදි උස මහත පෙන්නුම කටහඩ ඔක්කම එක වගේ ඉදි දැන් සමහරලට ඒ කලල දෙක ඇලවිලා එප දෙෙන අවස්ථාත්තියනො එතකොට ඕක ඔය ඉස්සල්නම ඔ ඔය වගේ ඒ හම්බුණේ දැන් අප මේ සයාම් කියලා ඉස්සර කියපු එක තම සයමිස් ටවීන්ස් කියලා කියන්න හරි ඒවා ඔන්න කට මොනවාද කියන්නේ වෛද්‍ය භාෂාවෙන් ඔකට කියනවාgoticgotic isතකහයි එනත් මොනො මොයිග කියලා කියන මොනෝ කියන්න එක එක ඇති වෙන නිිබුල්ල මොනෝ එකම BජI එවගේම එකම බිත්තරයයි. මොනයිගticන් මොනෝයිගticීස් කියලා කියන. දැන් තව ක්‍රියාවක්තියනවා මේ නිමුල්ලෝ හැදෙන ක්‍රියාවක් ශුක්‍රාණු බීජ දෙකක්. බිත්තර දෙකක් සමඟ සම්බන්ධ වෙලා නිඹුල්ලෝ කලල දෙකක් හැදෙනවා කලින් එක එකමබජයි බිත්තරයි කලල දෙකක් නිර්මාණය කරනවා මෙතන එක බේජයක් බිත්තරයක් එකකාලයෙකුයි තවත් බීජයක් තවත් බිත්තරයක් සහිතව තවත් කලලයකු ඇති කරලා එහෙම නිඹුල්ල ඉපදනවා ඒකට කියන්නේ ඩයි එකන DIයි සමරුඩි කෙලත් කියෙන සමහු ඩයි කෙලත් කියනවා එතොට ඩයියිගොටික් අමරිකා වෙනං එක වෙනම උ්චාරණයක් තියනවා ියි ගොටික් එම නත් එංගලාන්ති න ගටික් නැත්තං ඩයියිගොටික් නැඩයිසි ගටික් ඔහවුන විදිර කියන්න පුළන් ඩGIC කියලෙයි එත කට එක්කෝ මොනෝසයිගොටික් ටවන්ස් හැටියට ඉපදෙන්න්දෝනේ. එම නැත්තම් යියිගික් වස් හැටියට පදවනේ දොස්තර මහත්තුරු නවරු ගොල්ල දන්නවා හොඳට ම කත කතා කරන්න කියලා. විශේෂෙන් ඔබ ගයන කල ජිස් කෙනෙක්නන්න හොඳදට නේ හොඳට හදටම දන්නවා ම මකදම කතා කගන්න කියලා. එතුරද නිකන් අපි කියමකක් අපිේ අපිකම දෝස්තර මහතතුර නවේ අපිට ඕවදන්න නෑන. අපි දකිනකොට සමහාරනිම්බුල්ලෝ එකම වගේ නෑ. එකනෙක්කු සයිත අනිත එක්කෙන කොටයි එක්කනෙක් සුතු අනි එක් කලු එකක්කනෙකුට ගීති ාන ගීත ගායන කරන්න පුළුවන් අනිති එක්කනට ගායන කරන්න බෑහ වෙනස් එකන වෙනම දෙන්නෙක් වගේ හැබැයිකට ඉපදුනේ අරය ඉපදිලා තප්පර කිහිප එකෙන් මෙයා ඉපදුනා කියලා එහෙම අපි කියනු. එතකොට දැන් ඒ සෝයාකෝප් දෙන්නා. මොනෝසිස්සිticන් සිග ඇයි එක්කෙනෙක් සුදු එක්ෙන ච්චර සුදු නෑ යිබද කියලාදවා එක්කෙනෙකුගේන්ගේ ගොඩක් මයිල් තියෙනවා අනිත් එක්කෙනගේගේ චරමයිල් නෑ එක්කෙනෙක් මම රස්සල කිවෝ වගේ ෙටරීගස් ට්‍රෝර්ට ටික් ිකන් අර කටවාසං නිලන්දාර්ය වගේ උටත් පැනැ පැන දංගලදගල දඩයන්කිහිල්ලා ඒ වගේ එක්නෙක් අනිත් එක්කෙනා හොමෝසිීගස් ඉන්ට්‍රෝවර්ටස් ටික් චරිතයක් එයා ගෙදරට වෙලා ඉන්න අම්මත් එක්න බලන්ඩයා වයනවායිත උයන්ඳ දන්නේෙ එකන නිකං අද කාලනං ගොඩක් ගොඩක් බැඳපු මහත්තුරුම වයලාදන්නේ ගොල්ලන්ගෙන යෑන් න්ට අදකාලේ. යුතන්ගේ එකන ඒ කාලිද අබ්‍රහමගේ පරම්පරාවට පස්ස ති ඒ කාලි සංසෘතිය ඇවිල්ලට ති පිරිමි අය කියන්නේ. පිරිමි අය උයන්නේ. බො ද්ඩයන්කරන්ට යන කොට සත්තු අල්ලල්ලා පුච්චල කන ඒක අපි හෙම උයන්නවාගේල කියන්න නෑන මේ ආදය ගෙදරයිද කියන වියන්ජන වෙනවා කියන කොට හිතල බලන්ඩ යාගේ හොමෝසිගස් තත්තේ කොමති තුර බලන්න. ඒඒඒ පෞරුෂත්ව වෙන සක්තියනවා ශාරිරිික පෙනම වෙන සතතියනවා. ඉරියව්වල වෙන සතතියනවා පරමාර්ථ වෙන සක්තියන සම්පුර්රෙම ඔය දෙපල එකට ඉපදුුණ දෙන්නෙක් වනාට ඒ ගොල්ලු අන්න වාරයම ඩයිසයි ගක් ටයින්ස්ලාම්මයි වැඩ ඕනේ ඕුදනැද හඒමනං. ඊශක්ගේ සුක්‍රාණු බීජ දෙකක් රෙබේකාගේ බිත්තර දෙකක් සමඟ එකතු වෙලායි මේ දෙන්න ඉපදුුණ ඒම නං ඔය දෙන්නයින් කවරු හරි එක්කෙමෙක් ක කලලයක් වුණා අනිත් එක් කියෙනට කලින් දැක අන්නද කතාව.ර මොනෝ එමනත් හෝමෝ සිගොටික් මො සිට බීජ බිත්තරයකින් ඇතිවෙන කලය දෙකට බෙදිල එන්න නිබුල්ලෝ එතන්දී ඒගොල්ලො දෙන්නම නිර්මාණය වෙන්න එකම වෙලාවී එකම වෙලාී ඒ දෙන්නයි අයිය කවද නැ තක්කා කවද මල්ලි නැත නංගි කවුද කියල නිගමනේ වෙන්න එලියට එනය. ඉස්සලම එලියට එන කෙනා ලොක්කා දෙවෙනන කෙනා පොඩ්ඩා. හැබැයි ඩයියිගෝටි ප්‍රගනන්සි වෙනකොට එක බීජයක් බිත්තරයක් එකතු වෙලා කලලයක් වෙන වනේද. ඒකට? සපපරයක් හෝ පස්සේ තමයි දෙවෙනක් කෙනා හැදන්නේ එතකොට අර ඉස්සල්ල හදනක් කෙනා තමා එක්ක අයිය නැත්තං අක්කා දෙවෙනුව හැදුනක් කෙනා තමා මල්ල නැත්තන් නංගී දැන් මෙතන එ කෙනෙකුයි මෙතන එක් කෙනෙකුයි හදෙනවා ආව කොහෙන්ද මේ පැත්ති යඩ යන්නේ කොහෙන්ද ඉපදඩියයන්නේ අර පැත් එතකොට අර පැත්තිෙන් ඉපදයනකොට ඉස්සල්ලම එලියට එඩයන්නේ කවුද අ දෙවෙනුවට හැදුන එක්කෙන දෙවෙනුවට එළියට එන්නේ අ ඉස්සල් අම හැදුන එක් කියෙන තේරෙන ර්ුවන් කියන එක එක කලි කෝච්චියයක් ඇංජිමක් වේදිකාවට ගහනෝ එතකොට ඉස්සරහ පැත්ත ඇිම පැත්ත හැබ ඒ ආපහෝ යනකොට ඒ පිටිපස්සෙන් තල්ලුවෙනකොට අර පිටිපස්ස පැත්ත ඉස්සරහ පැත්ත වෙන්නන ඉස්සර පැත්ත අර පැත්තමයින ඒ නිසා එලියට එන ගොටකොයි ඒක ඉස්සරහඟාවත් ඇත්ත ලොක්ක කවුද ඉස්සලම හැද එක එතකොට ඒක මිනිසුන්ට දන්නේනෑ ඒ අද අදන්න මිනිසුන්ටම ගොටක්කායට දන්න ඇත්තම් ඒ කාලීන්ටට පකාට හරිියෝග දන්නවාද නෑ ඒ නිසා? ඒගොල ඉපතියෙන්න්න ඉස්සල්ලම එලියටේන එකාව ලොක්කා කරනවා. ද ඉස්සලම එලියටාවේ කවද ඒසාෝ. එතකොට ලෝකයාගේ පැත්තෙන් කෞද කුළුඳුලා නැත්තන් අයිිය ඒසාෝ. හැබැයි පිටිපස්සෙන් එෙනවානේද. දෙවියන් වහන්සේ ඉස්සලම මැවේ දෙන්නයි කාවද අර දෙවෙන වටආපු එකව. එතකොට දෙවියන් වහන්සේගේ පැත්තින්, දෙන්න කෞු්ද කුළුන්දුුලා යාකෝබ් තිරෙන අද අප අපිටයි ඒසාෝ කුළුදුලා දෙවන් වහන්සේට උන්වහන් ස්තලම මෝප එක ඒ ඒ තමයි යාකෝබ ඒ නිසා දෙවියන් වහන්සේ පාඩුවේ හිටිය බාධ කරන්න නැතුව ඇත්ත කුළුදුුලා මේ ලෝකාකාර කුළුදුුලාගෙන් කුළුන්දුුල් අයිතිය දැන් ගණ්ඩ යනවා ඒක දෙවියන් වහන්සේගේ කැමැත් ඉෂ්ට වෙන්ඩයන අනේ ශෝකනය අපේ දෙවියන් වහන්සේ ඉතිං ඒ තමා එතන නේ එක න්කිවීම කවද කුළුා කියරම පස කියන්න කෙ අනේ ඕගොලු කවුර කියනවන අනේ සුරජෝ මන් විශ්වාස කරන්න ඕ පචපම්පෝරි කියලා ඒනම් ඉතිං දොස්තර මහත්තුරු කියනවා වැරදි මොකද මම මම නවනි හොයා ගත්ත මම දේ වචන නිර්මායක ති ඔක් මන් කිය දී යෙන දොස්ත මහතතුරු හන් ඒගොල්ල කියයි ඉති ඕොක පිගන්ඩ බැරින්නම් ඉති මට කන්න දෙයක් නෑ හැබැයි මේක තම ඇත්ත එච්චර ඔන්න දැන් මූ කියනවා මේ මට කුළදුරකමින් මට කවර ප්‍රයෝජනයක් වන්නේ දැයි කිය ඒ ස එතට තිස්තුම් පාදේ යකොප් කියනවා මට දවුරුම් දිය නෑ යකෝප් කිය මොකද මේ රවා මට දවුරුමක් දෙඩ කියලා ඔහ යාකොප්ට දියවුරුම් දී කොළල දුල්කම යාකොප්ට වික්කය. එවිට යාකෝප් රෝටීද කොල්ලු වියන්ජනද ඒ සෞට දුන්නේය ඔන්න දමයා කලාන්ත හැදිිල ඇවිල්ලල මරණසාන්න වෙන්නේ. මට මොකොට දමාන් කොල්ලු දුුල්කම ඒක තියාගර ම මොනවාක්කරත බන්ද මැරෙඩ් යන්නේ මං කියන්න දෙමන් පෙන්න්න දෝකලට ඒක පට්ට පාල් බොරුවක් කියලා. දැන් දිවුරුන් දෙඩ කියල කියනනේ දැන් අද අපි දිවරුන් දෙන්නෙ කොහොමද එක එකෙන එක විතර දියරුන් දෙදෙනවානේ හොම්මපා කියනවා බුදුන් පල්ලා කියල කියනවා සොත්තකෙන්ම කියලා කියනවා සමාර්ගෙන මේ මෙටි බයිබල අතේ තිය කෙනමං කියන්නේ බයිබලේ ඉතින් අපි කියන එම දියරුම් කරන්න එපා කියලා බයිබල කියලා තිරුම් කමන්න තමර මෙමත් කියනවා මේ දවරන්ට එපා කියලා බයිබලි තියෙනවා තමයි නිසා ඒත් තම කියනවා බයිබලි අතතියාගෙන විශ්වාස කරන්න මේමයි කියලා අපේ අය රිජුව බැරණ වක්කර හරි අපි දියරනවා හෙම කියලා හිතන් දෙපා ඒගොල්ලන්ගේ සංස්කෘතියේ දවරණවා යන්නන්නේ මොකක්ද ඉස්සල්ලා සාක්ෂිකාරයකට ෙන්ඩ ්ඩෝනේ ඒ ක්ෂිකාරයා පොඩ්ඩක් වැඩි මහල්ෙක් වගේ කෙනෙක් වෙන්්ඩෝනේ එතකොට මේ දෙන්නයි ඒසාෝනි දැන් දවරන්ඩ යන්නේ ඒ සෝ ගිහිල්ලා ඕකට වග කිය යුතු සහ වග කිය හැකි සාක්ෂිකාරයක ගේන්්ඩෝනේ එඒ ගිහිල්ල ගෙනවා. ඊට පස්සේ පලුද්දක් නැති බැටලුවෙක්ව ගේඩෝනි. බැටලුවෙක්ව ගෙනල්ලාකුල් පිටිපස්සේ කකුල් දෙක වෙනම ඉස්සරහා කකුල් දෙක වෙනම ගැටගහලා ඒ සතාව මෙම බුදුකරන්්ඩෝනෙ. කැවින් එඩ අප එසල්ලම අපිදාම්. දැන් ඒ සවෝ ගිහිල්ලා. සාක්ෂිකාරයෙක්ව ගෙනවා දැන් ඔබ තමා දැන් කැමරාවේ බලාගනින් ඔබ තමාලු සාක්ෂිකාරය. මෙතනට ගෙනල්ල ඒ සතාව දානවා දැ කෙවිින් පස්ට මුණ සිංහගේ ශිෂ්ඨ කාන්තිගේ පුතා දැවවා ලෝක ප්‍රසිද්ධවෙන් බනවා ඉති ඒ ස ද මම තමයි ඒ සවෝ මමතමයි ඒ සහෝ. එතකොට ම මෙයාට දවරන්්ඩ යන්නේ ඒ මම දවරලා පවරන්්ඩ යන එක්කෙනගේ පැත්තේ ඔලුවති ෙන්න්ෝන මගේ පැත්තේ වලිගේති ෙන් ඩෝනේ ඒම සතාව බුදුි කරනවා එතකොට ඒ ඒ සතතා මේ පැත්ත හැරල ඉන්ඩුවනේ සාක්ෂි කාරයාගේ පැත්තට ඌ හැල්ල මේ මේ ගනී තිමක ගුට දන්න මන රඩ යන්න කිය දැන් මෙයා මෙයාගේ කරේ මගේ දකුණතින් එයාගේ දකුණු කර ගේ ංන් අති ඒයාගේ වංන්කර මං අල්න්න්න වන මයා පොඩි නිසයි ල්ල යා අල්ලන් කිය න අන්න එයාගේ වං අතින් මගේ වකරද එයාගේ දකුණු අතින් මගේ දකුණු කරද අල්ල ගත්තා. දැ මම මොනාද කරන්නේ මගේ දත මෙයාගේ දකුණු කරේ මගේ වං අත මෙයාගේ වං අතේ තියනවා. තියලා මං මොව බල ලකි අ්ඩුව වුණේ. මේ අර සාක්ෂිකරවා කියෙ හම මම වැඩ කිය නොර කසාද බඳනකොට කියන්නේ සුරේශ්වන මම සුරේශ්වන මම මසි කියනමයාව අ ඒ වගේ දැන් අර සාක්ෂිකාරයයා යමකමක් දන්න කෙනෙක්ින්ට ය කිය ඕෝනේ. ආබ්‍රාම්්ග පුත්‍රව් මම අබ්‍රාම්ග පුත්‍රව. ඊසාග්‍ය පුත්‍රව් ඊසක්්‍ය පුත්‍රවූ. ඒසාව් වන මම ඒසාව් වන මම ආබ්‍රාමගේ පුත්‍රව් ආබ්‍රහන්ගේ පුත්‍රව. ඊසාග්‍ය පුත්‍රව්, ඊසක්්‍ය පුත්‍රවූ යකෝබ යන ඔබට යකෝබයන ඔබට මගේ කුළුන්දුල් ආධිපත්ය මගේ කුළුන්දුල් ආධිපත්තිය. එහි අන්තර්ගත වෙන පාලන බලය එහි අන්තර්ගත වෙන පාලන බලය. එයට අයිතිවන සියලු සම්පත් සියලු මුදල් සියලු බඩුබා්ඩ ඉතින්ෙන් ලිටි එකක් දෙයි. ඒ ඔක්කො මංඟ කියලා. ඒ දේ මේ සාක්ෂිකරුවන් ඉදිරිපිට දෙවියන්වහන්සේ ඉදිරිපිටිය පිට ඔබට පවරන්නේෙමී. කියන්නි කියලා මේ මමං පැත්තට අන්ඩුව ැ ඒසා හිටපුතැන යාකෝබ ආවා යකෝබ හිටපුතැන ඒසා දැම් මම හිට අතනනේ ඒසා දැන් ඒල් මෙතැන්ටාව යකබ අතන්ට ගිය දැන් එයා කියන එක කෙරින් කිය අන්ඩන මොනවාද ආබ්‍රමගේ පුත්‍රෝ් ආබ්‍රහමගේ පුත්‍රව ඉසක්ගේ පුත්‍රෝ ඉසක්ගේ පුත්‍රෝ, යාකෝබ් යන මම යාකෝප් යන ම බ්‍රාම්ගේ පුත්‍රෝ අබ්‍රාමි පුත්‍රරු. ඉසක්ගේ පුත්‍රෝ, ඉසක්ගේ පුත්‍ර ඒසා යන ඔබගේ අතින් ඔබ අතින් කුළුම්දුල් අයිතිය කුළුදුු ලයිති. ඉට පස ැර යන ලිස්ටේක කියලා මම භාරගන්නේෙමී කියා මේ සාක්ෂිකාරයා ඉදිරියේ මේ දෙවියන් වහන්සේ ඉදිරියේ මම සනාත කරමි කියලා කියන්න නේ. කිව්වද. මමන ම මමන මෙට දෙන්නේ මෙ මත ඇරගන සාක්ෂිකාරයාගේ අතින් පිහි ඇරගෙන මම නැවිලා අර සතාගේ බෙල්ල කපලා ඔල්ුව මෙ පැත්තටයි කඳ හා පැත්තටයි කරලා දානවා ඒකට හෙබරේවලින් කියන්නේ බහිීත් කියලා. ඕක තමයි බෙහිත් කියන එක තමයි ගිවිස්සුම කියලා සිංහල බයිබලෙන්තියෙන්. ටෙස්ටමන්ට නැත්්තං කවනන්ට. පරණ ගිවිසුම පරණ බැහිත් අලුත් ගිවිසුම අලුත් බැහිත් පොරොන්දුව. බයිබල ඔගොල් පොරොදු පොන්දුු තැක. පොරොදු පොරොන්දු කියලා දකින ඕනම තැනක. ඕගොල්ලො දකින්නේ ඔය වගේ දෙයක්. ඇදැ මොකක්ද දන්න අද වෙන්නේ. අර සතාගේ බෙල්ල කපලා. ඔල්ලුුවයි කඳයි වංකරපුහාම. ය කමදාවත්ආය අලවන්ඩ බෑන ඒ වගේ ඩැන් දීපු මේ ගනුදනුව ආය අපි අයින්කරගන්ඩ බෑ එහ තමයි දෙන්න හොම තමයි දවරන්නේ නැතුව වෙන විදිහකින් නෙවෙේ ස ඟම ඔබග අහන්නේ ඒ සව ගින් සාක්ෂිකාර කොයාගෙනෙන්ට සතාගඩ මේ ඔක්කම ජිල්මල් කරන්න කොච්චර වෙලාවක් යන්න ඇති. මෙ බඩගන්න මරෙන්ඩි මැරෙන්ඩිබේ කලාන්තවෙලාන හිටියේ. කොහොමද එතනින්ම තේරණන පට්ටපල් බොරුවක් කියලා. ඒ කියැන්නේ මෙයා ඒ ව්‍යන්ජනයට ආසා කරා එක ඇත්ත නමුත් ඒ සුප්පෙකට දැන්කාලා තව පොඩ්ඩකින් නැතිවෙෙන්ඩ යන ඒ සුප්පකට මිනි කුළුදුුල් මම්ම දෙනවා නම් කුළුන්දුුල්කම කොච්චරටයා සුළු කර දේක තම කියලා තියෙන්නේ මෙසේ සෞ් තමාගේ කුළුදුුල්කම සුළු කළේය කියලා. එතකොට මිත්‍රවරුණ දෙවන් වහන්සේ කැත් උන්හසේ ෂ්කරපු ආකාරය දැන් දක්ද නියමයිනේ. උන්වහන්සේ ඉස්ස ඉස්සල්ලාම ඊසක්ට දීපු දරුවා වන යාකෝප් කුළුදුුල්කම කොහොමාර උන්වහන්සේ ලබාදුන්නා. එනිසා ගොල හිතන් එපා යාකෝප් හොඳ නැති චරිතයක් එය හොරකංකර ගත්තා කියලා. ඉතින් ඒම තමයි ඉට පස්ස ඔගොල කතාව බලාගෙන ගියෝොත්. එයා තාත්තවත් ඔවු රැවැටටවා තමයි කුළුන්දුුල් පුතාගේ ආශිර්වාදය ලබාගණන්ඩ. නමුත් ඒ රැවටිල් පිටිපස්සේ තිබබ චේතනාව රවැටිලිකාර චේතනාවක් නෙවෙයි යහපත් චේතනාවක්. එනිසා යාකෝප් ගැන ගොඩක් ඔගොල්ල රිනාත්ම විතන්ටෙ ප මං ළඟදදි ම පොරන්දු වෙලා තියෙන වෙනෙන දේශනාව. ෝබ් ැ මෝෙස් ගනම ගන්ලතතින් විස්සක් ද විසිිකද්දගු හෙද කොටස්. ඒ වගේ යකෝප් ගැන මම උගන් අඩ යනවා කියලා. උත්පත් හතල ස්ලාමේ යයාකොබ් දීල තියන නාගතවාක්‍ය අදත් ඉෂ්ට වෙනවා නියමයි. ඒව ලොකු අනගත වත්තුරුවරේ කැටියට මම දකින චරිතය ත්තමයි මේ යයාකොබ් කියන්නේ ඒති යාගේ ජීවිත අඩු පාඩු දුරෝලතාවන්ටිකක් තිබුණ තමයිති කාගේ ජීවිතය ද නැත්තේ. ඒවුුණට කෝබ ගැන ම හො පඩමක් උගන්නන්න මෑත අනාගතයේ එවෙන යාඥ කරගණන්ඩ මටඒකට කාලය ලැබෙනන ගල ගොඩක් හැමදාම මේ ටිග කරනමකක්හරි දේශනාාව ච්චර දශාවන්ය ඕොගලට දන්න ඉතින් අද අපි ගනගත්ත දව ගලට අශිර්වාද වුුණාද ඒ සව යකෝබ් ඔය දෙන්න ගැන ඉතිං බලන්ඩ ඉති මේවායින් දෙවයන් වහන්සේ ඔබට මොන වගේ දේවල් කතා කරනවාද කියන එක ශුදාාත්මණන් වහන්සේ බලාගයි විශේෂෙන් විශේෂෙන් මම නැවත 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 ඔබට කියන්නේ. අපි කවුරු වනත් අපි අපිට කියල දෙවන් වහන්ේ පෞද්ල වගගේ කීම්දීල තියෙන ම මංගෑන වගකින් යෙන මගේ ශීරයකයන ශුදත්මන් වහන්සගේ දේව මාලිගාව ඒ ඔබගේ ශරීය ඔබගේ ශරීයේ ුදත්ම වහසේ දව මාිගාව කොරන්ති හය දනමය ඒ දේව මාලිගාව පිළිබඳ වගේීමම ඔට තියෙන ඔබගේ ශරය ඔබගේ නෙවේ න්හන්සේ දේව මාළිගාව ක දේව මාලිගාව වලාගන්න. පෝෂණය කරන ඒ රකගන්න ඒ හොඳර තියාගන්න වගකීමක් ඔබ දෙවහන්ස දිීල තියෙනවාඒවගේ ඔබ තුළයි ඒසුස් වහන්ස ඉන්නවා ඒ ඒසු වහන්සේව ඇතුළි තියාගෙනඉන්න වගකීම ඔබ ධරනවා. එ වගේම ඔබ කියන ඒ පුදගලයවදවන් වහන්සේ තුළව වර්ධනය කරවමින් කොහමරි බ ඔබ ස්ර්ගටිගෙන න්දුවන. එක ලොකු වගකීමක් පිස්සු නාටල නර්කාදර යන්ඩෙපා මොකද ඔබට ඔබ ස්වර්ගෙයට ගැෙනයායන වගකීමත් තියෙන. පස ගේ පවුල ඔබ දරුවෙක් නම් දෙමාවපියන්ට පිළිබඳව වගකීම ඔබට තියනවා. ස ඔබගේ සහෝර සහදරයන් පිළිබඳව වගකින් තියෙන ඒ හරයාකාර වි් කරන්න. ගෙදර ඔබට ඔබට ගයක් තියන වන දරුවක් පුළුව කවුහර ට ලො ගෙර වගකින් තියෙන අතු ගාන්ඩ ුද්ද කරන්්ඩ ිදුලාතු ගාන්්ඩ් උදව පදාව් කරන්ඩ විශෂ ගගේ න මන්ට කිය ෙො ස් පැත්තක තිය හිල් අමට ොඩක් උදව කරන්න ඒ වගකීමම් හරියාකාරව කරන්න කොල්ලොනම් ල්ල ගෙතර මොක හරිකක් කරන්න තාත්ට සපොට්කත් දෙන්නට උදව් කර්ඩ. එතකොට ඔබ ස්වාමිපුෘෂෙක් නම් භාරියාව පිළිබඳව ඔබ වගේ හරියාකාර විෂ්ි ෂ්ට කරන්නඩ භාරයාාවක්නම් ස්වාන් පුෘෂා පිළිබඳව ඔගේ වගගේීම ඉෂ්ට කර්ඩ. දෙමාවඔපිය ඔබගේ දරුවන් පිළිබඳව වගකීම ඉෂ්ට කරන්්ඩඒ වගේම දේව දරුවන් හැටියට සභහාවඒ වගකීම දේව දාසයයින් හැටියට සේවකයින් හැටියට මොනසේයක්රත්කක් නෑ වගකීම් හරියාාකාර විෂ්ඨ කරන්න වගකම් සුළුකොට හිතන් එපා වගකම් පැහර හරිින්ඩිපා ඒසාව වගේවෙෙන්ඩෙපා අපි දෙවන් වහන්සේ දුන්න වගකීමට අවංකව එමු. ඒනම් ඒසාව යකොප් ග්‍යැන අද ඔබ සහර්දයවාලි ගෙන ගත්තා දැන්නම් පොඩ්ඩක් අව සෑරයි කියනම් හොඳයි දෙවන් වහන්ස ඔබට හශිරවාද කරනසේකවා තවත් පාඩමකින් ඔබ ම මහම්බෙන්න්නම් ඒසුස් වහන්සේ නාමෙන් ආසිර